දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු ඒ භාග්‍යවතු අරහතු ගෞතම නම් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනෙක දඹදිව් තලයෙහි ලුම්බිනි සල්වනයේදී මනුලොවට වැඩිසේක ඒ ලුම්බිනි සල්වනයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසිනව හැවිරි දිවියෙහිදී ගිහි ජීවිතය අත්හැර අමා නිවන සොයමින් අභිනික්මන් කළසේක සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළසේක තිස්පස් වැනි වියෙහිදී අද වැනි වෙසක් පුන් පොහෝ දිනෙක දඹදිව් තලාවෙහි ගයාවෙහි උරුවෙල් ජනපදයෙහි නිරංජරා නදිය අසබඩ බෝරුක් සෙවනෙහි වජිරාසනය මත වැඩහිඳ ශ්‍රී සම්බෝධියට පත්තුසේක අප භාග්‍යවතුන් වහන්සේගේ ජයභූමිය වූ ඒ වජිරාසන භූමියට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යවතුන් වහන්සේ තිස්පස්වැනි වියෙහිදී උතුම් සම්බෝධිය ලබා අසූවැනි විය දක්වා
සතලිස්පස් වසරක් පුරා දෙව්මිනිස් ලෝ සතුන් සසර දුකින් නිදහස් කොට අමා මහ නිවනට පමුණුවා බුදු කිස සම්පූර්ණ කොට අසුවැනි වියෙහිදී කුසිනාරාවේ උපවර්තන සල්වනයේදී අදවැනි වෙසක් පුන් පොහෝ දිනක පිරිනිවන් පා වදාළසේක බුදුරජාණන් වහන්සේ යම් භූමියක සැතපී පිරිනිවන් පා වදාළසේක්ද කුසිනාරාවේ ඒ උපවර්තන සල්වනයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු 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 පින්වත්නි මේ සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ අපිට වදාලා මේ සංසාර ගමනේ සරිසරා යන කෙනෙක්ට මනුස්ස ලෝකේ උපදින්න ලැබෙන්නේ කලාතුරකින්. එහෙමනම් පින්වත්නි අපිට කලාතුරකින් ලැබුණු මේ මනුස්ස ජීවිතය අපි දැන් අත්විඳිනවා. හැබැයි මේ සංසාර ගමන යන්නේ අපි ප්‍රඥාව පහළ වෙලා නොවේ. මේ සංසාර ගමන අපි යන්නේ කරුණු දෙකක් නිසා. මං එක කාරණයක් කියන්නම්, ඔයගොල්ලෝ දන්නව නම් ඊළඟ කාරණේ කියන්න. බුද්ධ දේශනාවේ තමයි මේ තියෙන්නේ. කරුණු දෙකක් මුල් කරන් අපි සංසාර යන්නේ. පළවෙනි එක අවිද්‍යාව. දෙවෙනි එක තණ්හාව. ඒ කියන්නේ උපංගී මෝඩය. අවිද්‍යාව කියන්නේ උපංගී මෝඩකම. එහෙනම් මේ සංසාර යන ගමනේදී අපිට ලැබෙන දැන් මනුස්ස ලෝකේ ඇවිල්ලා අපි ලබා ගන්න දැනුම අවිද්‍යාව තුල තියෙන දේවල්. මෝඩකමින් නිදහස් වෙච්ච අය නෙමෙයි. තෘෂ්ණාවට බැඳුණු අය. අවිද්‍යාවේ ස්වභාව මෝඩකම කියන්නේ මොකද්ද පින්වත්නි? මෝඩකම කියලා කියන්නේ සත්‍ය ස්වභාවය වැටහෙන්නේ නැතිකම. සත්‍ය ස්වභාවය වැටහෙන්නේ නැති කෙනෙක්ව රවට්ටන්ටද ලේසි, නුවණ පහළ කරවන්නටද ලේසි? රවට්ටන්ට ලේසි. දැන් මේ රවට්ටන්නේ ලංකාවේ බුදුන් උපන්නා කීකේ. රවට්ටන්ට ලේසි, බුද්ධිමත් කරවන්නට අමාරුයි. ඒක තමයි ඒක හැටි. තෘෂ්ණාවෙන් බැඳිච්ච මනුස්සයාගේ ස්වභාවය මොකද්ද? එනේන ආස කරන කරන දෙයට යාගේ හිත බැඳිනවා. ඉතින් මෙවැනි රටාවකින් යන අතරේ අපේ සංසාර ගමනේ යම්කිසි භාග්‍ය සම්පන්න අවස්ථාවක් මනුස්සාත්මයක් ලැබීම. මේ ලැබුණු ආත්මයේ තියෙන දුර්ලභම සිද්ධිය අපේ වාසනාවට බුදු කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයේ දේශනා කරලා පිරිනිවන් පාලා, නමුත් ඒ ධර්මය වියකී නොදී ඒ ධර්මයේ තියෙන කාලේ අපි මනුස්සාත්මය ලැබීම. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අදට 2562යි.
ඒනංගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව කෙමෙන් කෙමෙන් අතීතයට යනවා. උන්වහන්සේගේ ජීවිතයේ විස්තරය අතීතයට යද්දී අපි කෙමෙන් කෙමෙන් කර්ම රැස් කරන් සංසාරයට යනවා. අපි තව අවුරුදු 500කින් උපන්නෝ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාල වයස 3000 අවුරුදු 3000 පයින්නෝ. තව අවුරුදු 1000කින් අපි මනුෂ්‍ය ලෝකෙට ආවොත් සමහර විට මේ බුද්ධ කියන වචනේවත් අපිට අහන්න ලැබින්නේ නැහැ. තව අවුරුදු 1000කින් අපි මනුෂ්‍ය ලෝකෙට ආවොත් තිරිසන් වගේ ඉන්න මිනිස්සු ගොඩකට අපි වැටේ. තව අවුරුදු 5000කින් අපි මනුෂ්‍ය ලෝකෙට ආවොත් එකිනෙකා වෛරෙන් ක්‍රෝධයෙන් මරා ගන්න ලෝකෙට වැටේ, බොරුවම රජ කරන ලෝකෙට වැටේ. සත්‍ය කියන වචනේ අහන්නවත් ලැබෙන එකක් නැහැ. දැනටම බොරුව කොච්චර රජ කරනවද? සාමාන්‍යයෙන් වැඩිපුර මේ ලෝකේ යන්නේ බොරු නෙමෙයිද? බොරුව, හොරකම, වංචාව, ගසා කෑම, ඉඩ ලැබුණු තැන මේවා කරනවා. ඒකට ආගම් කතාවක් නැහැ. මේ බෞද්ධයා ඒ නිසා එහෙම කරන්නේ, මේ ක්‍රිස්තියානිකාරයා ඒ නිසා එහෙම කරන්නේ, මේ මුස්ලිම් එක්කෙනා එහෙම කරන්නේ, එහෙම කතාවක් නැහැ. ඉඩ ලැබුණු තැන ආගම් ભેදයකින් තොරව, ජාති කුල ભેදයකින් තොරව බොරු කියනවා. කේලම් කියනවා. හොරකම් කරනවා. වැරදි කාම සේවනයේ දෙනවා. ඒ අතරේ නොයෙක් මතවාද කියනවා. එහෙම ලෝකෙක නෙමෙයි අපි ඉන්නේ දැන්. අපි ඉන්නේ එහෙම ලෝකෙක. දැන් ඔබම කියන්නේ මේ ලෝකේ ඔබට මුණ ගැහිච්ච මිනිස්සු අතරේ, ඔබත් එක්කම මිනිස්සු අතරේ බොරු කියන්නෝද වැඩි, බොරු නොකියන්නෝද වැඩි? බොරු කියන්නෝ වැඩි. වැරදි කාමය සේවනයේ යෙදෙන්නෝද වැඩි, නොයෙදෙන්නෝද වැඩි? යෙදෙන්නෝ වැඩි. සොරකම් කරන්නෝද වැඩි, සොරකම් නොකරන්නෝද වැඩි? සොරකම් කරන්නෝ වැඩි. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නෝද වැඩි, පානය නොකරන්නෝද වැඩි? පානය කරන්නෝ වැඩි. ලංකාවේ එක දිනේක සිංහල අය මත්පැන් උදෙසා වේදම් කරනවා කෝටි 100ක්. දැන් හිතාගන්න සිල් රැකීම කොහොමද කියලා. කෝටි 100ක් වේදම් කරනවා. දැන් ඔන්න වෙසක්, වෙසක් එක නිමිත්තෙන් මත්පැන් මත් වෙළඳ සැල් වහනවාය කියලා වේලසනින් පත්තර වලින් දැනුම් දෙනවා. ඒකේ තේරුම මොකද? අරගණින් වේලසනින් ගිහින් එච්චර වංචාව. ඊයේ මම අර කඩුවෙල පින්කමට ගිහිල්ලා එද්දී මම බැලුව සරසලා තිබුණ ලයිට් දාලා තැනක ඒකට දන්සලක් පද්ද සෙන්නක පිරිලා පොලිමේ බැලුවාම බාර් එකක්. ඒ නිසා මේ විහිං එතකොට බලන්න මනුස්සයා මනුස්ස ලෝකෙට ආවට අපිට තමන්ගේම කියලා කල්පනාවක් නොතිබුණෝ ස්වාධීන කල්පනාවක්. විශාල අමාරුවක වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මිත්‍යා දෘෂ්ටිය ඇතිවෙන්න කරුණු දෙකක් හේතු වෙනවා. මිත්‍යා දෘෂ්ටි ඇති වෙන කරුණු කීයක්ද පින්වත්නි? හේතු වෙන්නේ කරුණු දෙකක්. පරතෝ ගෝසෝච, අනුන්ගින් අහන්ට කියවන්ට ලැබීම පළවෙනි එක. කවුරු හරි කෙනෙක් ඒක කියාපු එක, ඒක කාගෙන් හරි අසාපු එකක්. අයෝනිසෝ මනසිකාරෝ, ඒ කියන කාරණයට අනුව වැරදි විදියට හිතීම. ඉතින් අපේ හිතේ තියෙන ස්වභාවය තමයි වැරදි විදිහට හිතීම. ඒ නිසායි අවිද්‍යාව තියෙන්නේ. තෘෂ්ණාව තියෙන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරේ වැරදි විදිහට හිතන රටාව අපේ හිතේ තියෙනවා නම් කවුරු හරි කෙනෙක් වැරදි දෙයක් කියපු ගමන් අපේ හිතවිලිත් එක එක ගැළපිලා ගියොත් මිත්‍යා දෘෂ්ටි උපදිනවා. මිත්‍යා දෘෂ්ටි උපදිනවා. දැන් එක්කෙනෙක් කිව්වා ලංකාවේ බුදුන් උපන්නා. වැරදි කතාවක්, මුසාවක්, අසත්‍යයක්.
කියපු ගම එහෙම වෙන්න ඇති. ඔන්න අයෝනිසෝ මනසිකාරයෙන් පිළිගත්තා. අමාරු වැටුණා. ඇයි ඒ මොහොතේ ඉඳලා ආර්ය උපාද අකුසල් රැස් වෙනවා. කවුරුරි කියනවා මෙලුවක් නැහැ, පරලුවක් නැහැ, ඔය මොන බොරුද, ඉන්නකම් කාලා බිලා හිටහන් කියනවා. ඔන්න වැරදි එකක් ඇහුවා. ඊට පස්සේ තමන්ම කල්පනා කරනවා මගේ යාළුවොත් බොනවා. මගේ යාළුවොත් වලත් වැඩ කරනවා. ඉතින් මං කරහම මොකෝ? අන්න තමන් ගලප ගන්නවා තමන්ගේ ක්‍රියාව තමන්ගේ යාළුවන්ට. නමුත් කර්මයේ විපාක දෙන්නේ වෙන වෙනම. යාළුව පිරිසක් එක්ක එකට කළා කියලා එකට පල දෙන්නේ නැහැ, වෙන වෙනම පල දෙනවා. ඒ මිසදිටුව. සම්මාදිට්ඨිය ඇති වෙන්නත් දැන් මම ඔබට කියවන්නේ මිසදිටුව ඇති වෙන කරුණු දෙකක් කියලා. මොකද්ද දෙක? බාහිරින් අසන්ට කියවන්ට ලැබීමයි, ඒ අනුව මෙනෙහි කිරීමයි. සම්මාදිට්ඨියට කරුණු දෙකයි. බාහිරින් අසන්ට ලැබීමයි, ඒ අනුව මෙනෙහි කිරීමයි. පරතෝ ගෝසෝච යෝනිසෝ මනසිකාරෝ. ওই දෙක. පරතෝ ගෝසෝ කියන්නේ අනුන්ගෙන් අසන්ට ලැබීම. යෝනිසෝ මනසිකාර කියන්නේ අසන්ට ලැබුණු දේ නුවණින් මෙනෙහි කිරීම. ඉතින් අපේ වාසනාවට අපිට මේ පැවිදි වෙලා උතුම් බුද්ධ දේශනා කියවන්න ලැබුණා. අපේ වාසනාවට ඉතින් අපිට ඉන්දියාවෙත් හැම තැනම අවදිින්න ලැබුණා. අපි ඇත්ත නැත්ත අපිට හොඳට ප්‍රත්‍යක්ෂයි. එතකොට ඒ නිසා බුද්ධ දේශනා බලද්දී අපිට තේරෙනවා මේ ලෝකයේ සත්‍ය වූ කතාවක් පවත්වා ඇද්ද සත්‍ය උදය ඒ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කිසිම දවසක ශ්‍රාවකයෙක් බොරුවෙන් රවට්ටා නැහැ. වංචාවකින් රවට්ටලා නැහැ. අර්ථවත් දී දුන්නා. හේතුව මොකද ඒකට? උන්වහන්සේ තුල රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මොහයක් නැහැ. රාග සහිත පුද්ගලයා අන්‍යයන්ට ඇලෙනවද නැද්ද? අන්‍යයන්ට ඇලෙනවා. දැන් රාග සහිත, රාග ද්වේෂයෙන් මොහ යුක්ත අමනුෂ්‍යෙක් අපි අදහන්න ගත්තොත් ඒ අමනුෂ්‍යය ඔබට ඇලෙනවා. ඒ අමනුෂ්‍යය බලන්නේ තමන්ගේ ග්‍රහණයට බෝගන්ඩ. බුදුරජාණන් වහන්සේට රාගෙ නැහැ. උන්වහන්සේ ඔබ දිහා බලාගෙන නැහැ. ඊළඟට රාග ද්වේෂ මොහ යුක්ත අමනුෂ්‍යෙක් අදහලා ඒ ඇදහිල්ල නැවැත්තුවොත් අමනුෂ්‍යය ඔබට ගහනවා. ඔබට පහර දෙනවා. ඔබ විනාශ කරනවා. ඒ මොකද? අමනුෂ්‍යයා ද්වේෂයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඔබ සරණ ගියත් එකයි නැතත් එකයි ඒක උන්වහන්සේට අදාළ නැහැ. බලන්න උන්වහන්සේට ද්වේෂය නැහැ. රාග ද්වේෂ නැහැ. අමනුෂ්‍යෙක් ඔබ සරණ ගියොත් අදහන්න ගත්තොත් ඒ අමනුෂ්‍යයා මුලාවට පත් වෙලා නිසා ඔබ අල්ල ගන්නවා මගේ බැතිමතා, මගේ බැතිමතා වෙන එකක් අදහන්න දෙන්නේ නැහැ කියලා ඔබව ග්‍රහණය කරගන්නවා. ඔය හැම ආගමකටම මේක වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මගේ බැතිමතා කියලා අල්ලගෙන නැහැ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා අනුරුද්ධ මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිවුරු පාත්‍ර අරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩියා. වැඩලා භාග්‍යතුන් වහන්සේට දුන්නා, ස්වාමීනි බිමින් තිබ්බා මේ තියෙන්නේ ධර්මසේනාධිපතින් වහන්සේගේ පාත්‍රේ, මේ තියෙන්නේ ධර්මසේනාධිපතින් වහන්සේ පුරවපු සංගල සිවුර, උන්වහන්සේ පිරිනවම් පෑවා කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ පිරිනම් පෑවා කියනකොට මගේ උගුර හිර වුණා. මගේ පපුව හිර වෙලා ගියා. මට මේ මුකුත් වැටහෙන්නේ නැතුව ගියා. ඇයි ඒ වෙද්දී ආනන්දයන් වහන්සේ
සෝවාන් වෙලා විතරයි. බුදුරජාණන් වහන්සේ ඇහුවේ, "ඔය මොකෝ ආනන්දේ, ඔබේ උගුර හිර වුණේ. ඇයි ආනන්දේ ඔබේ පපු හිර වුණේ? ඇයි ඔබට දිසාවල් පේන්නේ නැතුව ගියේ? සාරිපුත්තයෝ පිරිනිවන් පෑ ඔබේ සීලයත් අරගෙනද?" සාරිපුත්තයන් පිරිනිවන් පානකට ඔබේ සමාධියත් අරගෙන ගියාද? සාරිපුත්තයන් පිරිනිවන් පානකට ඔබේ ප්‍රඥාවත් අරගෙන ගියාද? ආනන්දේ මං කියලා නැද්ද ප්‍රියමනාප හැම දෙයින්ම වෙන්වෙන්ට සිද්ධ වෙනවා කියලා? අන්න මෝහි නැතිකම. මෝහි නැතිකම. මෝහි තියෙනකොට ශ්‍රාවකයා මේ බැතිමත ආඩනකට එයත් අඬනවා. බලන්න රාග දේශ මෝහ නැති ශාස්ත්‍රුන් වහන්සේ අපිව වචනයකින්වත් වංචා කරලා නැහැ, රවට්ටලා නැහැ. තේ නිසාද විසක් පුන් පෝ දවසේ ඔබට ඒ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ඉතා අනර්ග දේශනාවක් අද ඔබට අහන්ට ලැබෙනවා. මේ දේශනාවේ නම බාල පණ්ඩිත සූත්‍රය. අද මේ මහමෙවුනාව අසපු භූමියේ සුවිශාල මණ්ඩපයක් ඇතුළේ බාල පණ්ඩිත සූත්‍රයේ යන්ත්‍රානුසාරයෙන් විදහා දක්වනවා. මං ඒක ගැන මෙහෙමයි කල්පනා කළේ. දැන් ඔන්න අපි රැස්වීම තිබ්බ සංගය. රැස්වීම තියලා අපි කතා වුණා වෙසක් එකට වෙසක් කූඩුවක් හදන්න. මං කිව්වා මිනිස්සු වෙසක් කූඩුව දිහා බලලා නිකන් චූන් වෙලා යයි. ඊට වඩා මිනිස්සුන්ට අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ අපේ මෝඩකම නොවේ. අපේ මොලේ නැතිකම තමයි බරපතලම ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මං කිව්වා මේ යන්තම්වත් අපිට මේ අකුසල් වලින් වළකින්න ඕනේ. පින්දහම් කරගන්න ඕනේ කියන අදහස හිතට ආවොත් ඒකත් ලොකු දෙයක් නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා චිත්තුපාදමත්තම් පිකෝ චුන්ද කුසලේසු ධම්මේසු බහූපකාරන්ති වදාමි. චුන්දය කුසල් දහම් ඇති කර ගැනීමට හිතක් උපදවා ගැනීමක් බොහෝ උපකාරයි කිව්වා. බලන්න එතකොට කුසල් දහම් ඇති කරගන්න සිතක් උපදවා ගැනීමත් බොහෝ උපකාරයි කිව්වා. ඉතින් මේ දේශනාව හරි ලස්සනයි. අපේ ජීවිතයට සම්පූර්ණයෙන් උදව් වෙනවා. මේකේ මේ දේශනාව මෙහෙම තේරුම් ගන්න. තම තමන්ව තම තමන් රැක ගන්න ඕනේ. ඔබව රකින්න ඔබ පිටස්තරින් උදව් බලන් ඉපක්. තමන් රැකගන්න. ඔබ රැකගන්න ඕනේ තුන් තැනක්. ඔබේ සිතයි, ඔබේ වචනේයි, ඔබේ කයයි. මේක රැකගත්තොත් ඔබ රැකුණා. මේ ඔබ සිත, කය, වචනේ රැකෙ නැත්තම් ඔබ තමන් රැකගෙන නැහැ. අනතුරු වෙట్లా ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර තියෙන රිටිගල නෙමෙයි. අර විකාර ක්‍රීණාවන් කෙනෙක් කියනවා සවැත්නුවර තියෙන්නේ රිටිගලේ කියලා. ඒ අමු පට්ටපල් බොරු මුසා. ඒවා දැන් මේකේ තියෙනවා. ඒ අසත්පුරුෂ කතා. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී දැන් ඒ සවැත්නුවරට දැන් කියන නම වෙනස් වෙලා සහිත් මහිත් කියලා කියන්නේ. ඒ සහිත් කියලා කියන ඇතුළු නුවර, මහිත් කියන පිටු නුවර. තාම මේ ප්‍රාකාර තියෙනවා. දැන් ගඟ චූට්ටක් එහෙන් ගලන්නේ අචිරවතී නදී. අපි කාලයක් කිහි වාසය කළා. ඒ සවැත් නුවර බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් වෙලා සංඝයාට ප්‍රකාශ කළා, "මහණෙනි, බාලයා" මෙතන බාල කියලා කිව්වේ වයසින් බාල නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් බාල කියලා කියන්නේ බාලාංශ. බාලාංශ කියලා කියන්නේ පුංචි අයගේ කොටස. දැන් මෙතන බාල කියලා කියන්නේ පුංචි අය කියන අර්ථය නෙමෙයි. මෙතන බාල කියලා කියන්නේ අසත්පුරුෂ, දුර්දාන්ත, නිර්ලජ්ජී,
බාල කියන ජඩ. ජඩ කියන්නේ මුල. මුල් විතරයි තියෙන්නේ. එතකොට ඒ කෙලෙහි ගුණ නොදත් මව්පිය ගුණ හඳුනන්නේ නැති, ගුරුවරු හඳුනන්නේ නැති, වැඩිහිටියෝ හඳුනන්නේ නැති, පින්පව් හඳුනන්නේ නැති තුච්ච පුද්ගලයාට කියන නම තමයි බාලයා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, බාලයෙකුට බාල ලකුණු තුනක් තිබේ. තුච්ච පුද්ගලයෙකුට තුච්ච ලකුණු තුනක් තියෙනවා. ඒ තමයි දුච්චින්තීත චින්ති, වැරදි දුෂ්ට විදියට කල්පනා කරනවා. ඔහුගේ කල්පනාව දුෂ්ටයි. ඔහුගේ කල්පනාව පහත්, ලාමකයි. මොනවද? අනුන් සතු දේ තමන් සතු කරගන්න ආසයි. අනුන් සතු දේවල් තමන් සතු කරගන්න ආසයි. අනුන් සතු ඉඩකඩන් තමන් සතු කරගන්න ආසයි. අපි ඉස්සර කියන්නේ දැන් ගෙවල් වල තියෙනවා ගෙවල් ගෙවල් වෙන් කරන් ඉඩන් ඉඩන් පැලහිණි වැටේ. ඔය වැටේ ඇවිදිනවා. යනවා ඇතුළට, යනවා පිටට, යනවා. මොකද අනුන් සතු ඉඩම අඟල කරි තමන් සතු කරගන්න ආසයි. සමහර අය අනුන් සතු දීපල් තමන් සතු කරගන්න ආසයි. අනුන්ගේ බිරිඳවරු තමන් සතු කරගන්න ආසයි. අනුන්ගේ දැනුම තමන් සතු කරගන්න ආසයි. මේ සියලු දේ අභිජ්ජා. ඒකට කියන්නේ අනුන් සතු, අනුන් සතු දේවල් තමන් සතු කරගන්න තියෙන ආසාව. ඒක බාලයෙකුගේ ලක්ෂණයක්. දැන් ඔබේ ඔබට ආවත් එහෙම සිටිවිල්ලක් අනුන් සතු දේවල් තමන් සතු කරගන්න ආව ගමන් ඔබ හඳුනගන්න මේක නෝ සත්පුරුෂයෙකුගේ සිටිවිල්ලක් නෙමෙයි. මේ මාන්තුල දැන් අසත්පුරුෂයෙකුගේ සිටිවිල්ල පහළ වුණා. ඒ නිසා මේ මම මේ කල්පනා කරන එක වැරදි කියලා එවලෙම ප්‍රහාණය කරන්න. ඊළඟ එක ව්‍යාපාද. ඊළඟ අසත්පුරුෂ ලක්ෂණේ තමයි වෛර බඳිනවා. දැන් ඔබේ හිතේ හටගත් කවුරු හරි කෙරෙහි පිළිගන්න අදහසක්, හිතන්නේ මේක සත්පුරුෂයෙකුගේ අදහසක් නෙමෙයි, මේක බාලයෙකුගේ ගතියක්. මේක සත්පුරුෂයෙකුගේ සිටිවිලි නෙමෙයි. වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පළිගැනීම් මේවා එනවනේ හිතට. එදකට අඳුනගන්න මේවා බාල සිටිවිලි, සත්පුරුෂයව නෙමෙයි කියලා හඳුනගන්න. හැබැයි තමන්ට තමන් හඳුනගන්න බැරි වුණොත් විනාසයි. එතකොට ඒ හඳුනගන්න මේක සත්පුරු බාලයෙකුගේ සිටිවිලි කියලා හිතලා ඒවලම මිශ්‍රිත වඩන්න පටන් ගන්න. සූපත්ත්‍වා 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 කියලා අර අදහසට එරෙහිව හිතන්න. මොකද සාමාන්‍යයෙන් පරිගැනීම වගේ එකක් එනකොට හිතට ඒකෙන් හිත ඇදිලා යනවා. ඒ හිත ඇදිලා එන එක වළක්වන්න වේගෙන් ඒකට එරෙහිව හිතන්න. සූපත්ත්‍වා සූපත්ත්‍වා. මේ සංසාරය හැටිවම තමයි මේ සංසාරේ සැරිසරා යන පුද්ගලයන්ට මේක වෙන්නේ. ඒ නිසා මම මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා ඒ විදිහට මැනේ කරන්නේ. ඊළඟට මිච්ඡා දිට්ටි. අඳුනගන්න අමාරු එක. මිසදිටුව. මිසදිටුව කියලා කියන්නේ මෙලොව නැත, පරලොව නැත, පිම්පව් නැත, ඕපපාතික සත්වයෝ නැත. ඕපපාතික සත්වයෝ කියන්නේ දැන් දෙවිවරු ඕපපාතික. නිරේත් උපදින්නේ ඕපපාතික. මිනිසුත් කලාතුරකින් ඕපපාතික උපදින්නේ. එතකොට ඕපපාතික සත්‍යෝ ඉන්නවා ලෝකේ. ඒක නෑ කියලා දැන් සමහරු කියනවා. සමන් දෙවියෝ කියන්නේ රජ කරපු කෙනෙක්. ඒක බොරුවක්. සමන් දෙවියෝ කියන්නේ ඕපපාතික දෙවියෙක්. සතරවරන් දෙවිවරු කියන්නේ ලංකා හිටපු රජවරුයි. බොරු ඒක. සතරවරන් දෙවිවරු කියන්නේ ඕපපාතික ව පහළ වෙච්ච දෙවිවරු.
දිවිය ලෝක දෙවිවරු ඔක්කොම පහළ වෙන්නේ ඕපපාතිකව. එතකොට ඕපපාතික උපත පිළිගන්නේ නැත්නම් එයා ඒවා පිළිගන්නේ. ඒක මනුස්ස ලෝකෙට ගලපනවා. නෑ මේ රජවරු මනුස්ස ලෝකෙට ඉපෙ එම් මිසදිටු. අපිට තේරුම් ගියපු එකක් තමයි මේ කාලේ මිසදිටුව හරි බලවත්. වේගින් මිසදිටුවට මිනිස්සයා ඇදිලා යනවා. එහෙම කියපකම හා ඒක තමයි කියනවා. කීකී වේගින් ඇදිලා යනවා. ඒ නිසා මේ සම්මාදිට්ඨිය නැතුව මිත්‍යා දෘෂ්ටියේ මනසක තිබුණොත් අරිම භයානකයි. මිත්‍යා දෘෂ්ටියෙන් බේරෙන්න නම් ධර්මඥානයක් ඕනේ. ධර්මඥානයක් හරියට නොතිබ නොමැතුව මිසදිටුවක තිබුණොත් හරි භයානකයි. ඒ නිසා පින්වත්නි අපිට දහම් දැනුම කොච්චරද ඕන කියන්නේ. දැන් අපි ගම ඔබ අහලා තියෙනවා ඉතින් මේ කාලේ ඔය තායිලන්තෙත් ඔය රහත්‍රාත් කියන ලංකාවේත් රහත්‍රාත් කියන අය ඉන්නවා. බුද්ධ දේශනාවට අනුව ඒක කැප නැහැ. මම ඔබට උදාහරණයක් කියන්නම්. රජගහනුවර සිටුවරයා සිටුවරේක් මේ උණගස් එකේක තියලා බැදලා ලොකු කණුවක් හැදුවා. ඒ කණුව මුදුනේ සඳුන් අරටුවෙන් කරපු පාත්‍රයක් තිබ්බා. තියලා ඒ සිටුවරයා නිවේදනයක් කළා. ඉරිදි ප්‍රාතිහාරේ දක්වන්න පුළුවන් රහතන් වහන්සේලා මේ ඉන්නවා කියලා අපි අහන්න ලැබෙනවා. නමුත් අපිට ඉරිදි දකින්න ලැබින්නේ. ඒ නිසා ඒ රහතන් වහන්සේලා අහසෙන් පැමිණ මේ පාත්‍රය අරගෙන ඉත්වා කියලා දැන්වීමක් කළා. මේක ආරංචි වුණා ඒ කාලේ හිටපු සත් ශාස්ත්‍රවරුන්ට, නිගණ්ඨනාථ පුත්‍රට, ආදිත්‍ය කේස කම්බලි, සංජීව බිල්ලට්ටි පුත්‍ර, පකුද කච්චායන ආදී පිරිසට. ඒගොල්ලෝ පුද්ගලිකව ගියා සිටුතුමා හම්බ වෙන්න. ගියලකවා සිටුතුමනි අපිත් රහත්, අපි ඉදි ප්‍රාතිහාරි පාණ්ඩ කැමති නෑ, ඒ නිසා පාත්‍රය අපිට දෙන්න. එතකොට කිව්වා නෑ නෑ නෑ, ඔබ රහත් නම් ඔබ ඉදි ප්‍රාතිහාරි දක්වනවා නම් ඔබටමයි මේ පාත්‍රය තියෙන්නේ, ඔබම ගන්න. එදා මහමුග්ගල්ලාන මහරහතන් වහන්සේ, පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ රජගහනුවර පින්දුසිඟා වඩිනවා. වඩිද්දී පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මහමුග්ගල්ලාන මහරහතන් වහන්සේට කියනවා, අන්න ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේ, ඔබට උරුම එක කන්නර කනුව උඩ තියෙනවා, ඔබ රහත් නොවේ. එතකොට මහමුගල්ලාන මහරහතන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේට කියනවා, නෑ පින්ඩෝලේනි, නෑ භාරද්වාජේනි, ඔබත් රහත් නොවේ, ඔබටත් උරුමයි ඒක, ඔබ ගන්න කියනවා. එතකොට පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසට පැන නගිනවා. අහසට පැන නැගලා ප්‍රාතිහාර්ය දක්වලා මේ පාත්‍රය අතට ගන්නවා. අහසින් ගිහිල්ලා පාත්‍රය අතට ගන්නවා. ද රජගහනුවර සිටුතුමයි සිටු පවුල යොක්කොම බලාගෙන ඉන්නවා. එතකොට සිටුතුමා අත් දෙක ඔසවා වැඳගෙන කිව්වා, ස්වාමීනි මාගේ මිදුලට වඩිනසේක්වා කිව්වා. මිදුලට වැඩියා. වැඩියට පස්සේ දානමාන පූජා කළා. දැන් මිනිස්සුන්ට මේකට රජගහනුවර මිනිස්සු ඇවිස්සීලා ගියා. ඇවිස්සීලා ගියා මොකේද දෙමි? ප්‍රාතිහාර්ය දකින්න තියෙන ආශාවනේ. ද මහා ජනකයක් පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේගේ පිටිපස්සෙන් වඩිනවා. අනේ අනේ ප්‍රාතිහාර්යයක් පාන්න, ප්‍රාතිහාර්යයක් පාන්න කී කියා. එතකොට බුදුරජාණන් වහන්සේට ඇහෙනවා මහා ගෝසාවක් වේලුවනේදී. ආනන්දයන් වහන්සේගෙන් අහනවා, ආනන්ද මොකද්ද මේ මහා ගෝසාවක් ඇහෙන්නේ? අනේ ස්වාමීනි, මේ පින්ඩෝල භාරද්වාජයන් වහන්සේ අර රිටි එකිනෙක බැඳලා උඩ තිබුච්ච සඳුන් පාත්‍රිය අරගෙන කිව්වා. එන්න කියන්න කිව්වා. එතකොට පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ මහමොග්ගල්ලාණන් වහන්සේ වැඩියා. ඊට පස්සේ ඒව මහණෙනි භාරද්වාජයන් මොකද්ද මේ කරපු වැඩේ කියලා ඇහුවා. ජේන්දේ සඳුන් පාත්‍රිය කිව්වා. කපන්න කෑලි වලට කිව්වා. කෑලි කෑලි කැප්පෙව්වා සඳුන් පාත්‍රිය. කපලා කිව්වා, මහණෙනි තමන් ළඟ තිබෙන මොනවා හරි ගුණධර්මයක් ඇද්ද? ඉරිදි පාතිහාරයක් වේවා, මොනවා හරි ගුණධර්මයක් ඇද්ද? මේ කටින් කියා ප්‍රදර්ශනය කිරීම
වෛශ්‍යා ස්ත්‍රියක් සල්ලාලයන් ඉදිරියේ සලුපිලි ගලවා දමා නිරුවත පෙන්නනවා වගේ. ඔන්න උපමාව. වෛශ්‍යා ස්ත්‍රියක් සල්ලාලයන් ඉදිරියේ අඩු මුදලකට නිරුවත පෙන්නනවා වගේ. මේ සඳුන් පාත්‍රයක් ඉදිරියේ, මේ කිසි වැදගැම්මකට නැති සඳුන් පාත්‍රයක් ඉදිරියේ ඉරිදි ප්‍රාතිහාර්ය පෙන්නවා බරපතල වැරැද්දක් කිව්වා. එනිසා මේ බුද්ධ දේශනාව තුළ මේ රහතන් මම රහත් මගේ ළඟට වරින්, මම සෝවාන් මගේ ළඟට වරින්, මගේ ළඟට ඇවිල්ලා භාවනා කරන්න විනාඩි 10ක් මම ධානයට දාලා දෙන්නම්, මම මාර්ගඵල දෙන්නම්, මේ ඔක්කොම බොරු, එහෙම කරන්න බෑ. භක්තිය ගෞරව ඇති වෙන්නේ පුද්ගලයා කෙරෙහි, භාග්‍යතුන් වහන්සේ කෙරෙහි නෙමෙයි. භක්තිය ගෞරව ඇති වෙන්නේ පුද්ගලයා කියන දේ කෙරෙහි, බුද්ධ වචනේ කෙරෙහි නෙමෙයි. ඒකනේ උනේ ඔය ලංකාවේ බුදුන් උපන්නා කියන කේස් එකටත්. භක්තිය ගෞරව ඇති වෙන්නේ ආරි සංඝයා කෙරෙහි නෙමෙයි, තෝරාගත්ත පුද්ගලික කෙරෙහි. එතන ඉඳලා තිසරණේ නැතු යන. ඔන්න මිසදිටුවේ භයානකකම. ඊළඟට එක තමයි අසත්පුරුෂයාට වරදින තැන. ඒ නිසා පින්වත්නි, හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ, මම මේ බාල ලක්ෂණ වලින් අත් මිදිනවා. මොකද අපිට බාල ලක්ෂණ ඇති වෙන්න බැරිද? ඇති වෙන්න බැරිද? ඇති වෙන්න පුළුවන්ද? ඇති වෙන්න පුළුවන්. එතකොට අපි සිහියෙන් ඉන්න ඕනේ. තමන් අදිෂ්ඨාන කරගන්න ඕනේ, මට බාලයක් වෙන්න අවශ්‍ය නැහැ කියලා තමන් අදිෂ්ඨාන කරගන්න ඕනේ. මේක බේරෙන්න තියෙන මේ විදිහට. දුබ්භාසිත භාසී, ඔන්න බාලයාගේ ඊළඟ ලක්ෂණය මොකද්ද? වැරදි දේ කියනවා. වැරදි දේ මොනවද? මුසා කියනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. මේක තමයි දුබ්භාසිත භාසී. දුර්භාසිත, දුර්භාසිත කියන්නේ ඒවා. එතකොට මේ දුර්භාසිත කියනකොට මේ දුර්භාසිත වලට මිනිස්සු වැදිලා යනවා. මේ මනසේ තියෙනවා නම් අර වැරදි විදිහට හිතන කෙනා එකපාරට මේක නැදිලා යනවා. දුර්භාසිත භාසි. එතකොට තමන් බොරු කියන කෙනෙක් නම් තමන් අඳුනගන්න, මම මේ දුර්භාසිතයක් කියන්නේ, මම මේකෙන් වළකින්න ඕනේ. තමන් කේලම් කියන කෙනෙක් නම් මම මේ කේලම් කියන්නේ, මේක දුර්භාසිතයක්, මම මේකෙන් වළකින්න ඕනේ. ඒක සමහරවිට මේ නොතේරෙනවා. ඒක ඒ කියන්නේ තමන්ටත් තේරෙන්නේ නැහැ සීයේ නැතුව හිටියොත්. ඔන්න මෙතනින් මේ අසුබලාට බැන්නා කියලා මෙතනින් අවුලන් ගිහලා එයාට කියනවා. ඒ මොනවද? කේලම. අන්න මෙතන අතන අසුබලාට බැන්නා කියලා එතනින් අහුලන් ඇවිල්ලා මෙතන කියනවා. මොකක්ද ඒක? කේලම. ඒ වගේ කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, ඒවට කියන්නේ දුබ්භාසිත භාසී. ඊළඟික දුක්ගත කම්මකාරී, වැරදි දේ කරනවා. දුක්ගත කම්මකාරී වැරදි දේ කරනවා. සතුන් මරනවා, සොරකම් කරනවා, වැරදි කාමස මංකුවන් අනු සතු දේවල් පැහැර ගන්න. මේ සොරකම් කිරීම හරියට තියෙනවා. හිතන්න බැරි විදිහට තියෙන හොරකමන. ඊළඟට වැරදි කාමසේවිනිත් එහෙමයි. හිතන්න බැරි විදිහට තියෙනවා. ඒක එක්කෙනා පොළඹ ගන්න ඔන්න ෆෝන් එකක් ළඟ තියෙනවා කියමු. මේ අපිට හිටව ගමන් ওই පත්තරවල දකින්න ලැබෙන්නේ මේ බස් එකේ යන ගමන් කොල්ලෝ. අර ස්මාර්ට් ෆෝන් වලින් වල්ලේ වාරගෙන ඊළඟ එක්කෙනාට පෙන්නනවා මේ කියලා. බස් එකේ යන ගමන්. එච්චර වලත්ත. මේ ඔක්කොම දුක්ගත කම්මකාරී. වැරදි දේ, නොකළ යුතු දේ කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන් මේ කිනාට. ඒ කියන්නේ වැරදි විදියට සිතන කෙනා, වැරදි දේ කතා කරන කෙනා, වැරදි දේ කරන කෙනා. මේකට මේ පිරිමි කාන්තාව කියලා නැහැ. දිගොල්ලොම තරඟෙට කරන්නේ. දිගොල්ලොම එකයි. එතකොට
මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ මේ ජීවිතේම අසත්පුරුෂයා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ අසත්පුරුෂයා ඒ අසත්පුරුෂ සිටවිලි පවත්වන නිසා, අසත්පුරුෂ වචන කතා කරන නිසා, අසත්පුරුෂ ක්‍රියා කරන නිසා සත්පුරුෂයා අඳුනා ගන්නවා. ඒ කෙනාව මේ කෙනා අසත්පුරුෂේ කි කොහොමද අඳුනාගන්නේ? මේ කෙනා අසත්පුරුෂේ කි. එහෙනම් මේ බාලයාව අඳුනා ගන්න පුළුවන් සත්පුරුෂයාට විතරයි. සත්පුරුෂ නැති කෙනාට බාලයාව අඳුනගන්න බෑ. බාලයව අඳුනගන්න සත්පුරුෂ කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මේ බාලයා මේ ලෝකෙදී තුන් තැනකදී පසුතැවෙනවා. කොහොමද? මෙයා අසත්පුරුෂයා කියලා අසත්පුරුෂයෙක් පිළිබඳ විස්තරය කියනකොට, මේ ගති තියෙන කෙනා අසත්පුරුෂයි, මේ ගති කියන කෙනා බාලයා, මේ ගති තියෙන කෙනා දුර්ජනයා කියලා විස්තර කරනකොට එයාට මතක් වෙන්නේ තමන්ව. පළවෙනි එක ජාතික පාට මතක් වෙන්නේ තමාව. හානි මන්තුලත් මේවා තියෙනවා නොවේ, මන්තුලත් මේවා තියෙනවා නොවේ කියලා තමන්ව තමයි ඉස්සෙල්ලාම පේන්න ගන්නෙ. ඒක තමයි පළවෙනි පසුතැවීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, එයාට එක්ක වාඩි වෙලා ඉන්න තැනක එක්ක කතා වෙනවා නම් කොයි හරි, එතකොට ඒක ඇති වෙනවා. ඊළඟට මේ අසත්පුරුෂයන්ව අනුන් සතු දේවල් හොරකම් කරපු අයට දඬුවම් දෙනවා. හොරුන්ට දඬුවම් දෙනවා. හොරුන්ව හිරේ විලංගු යවනවා. මිනී මරපු අයට දඬුවම් දෙනවා. හිරේ විලංගු යවනවා. දෙතිස් වදයන්ට පමුණවනවා. මේවා දකිනවා. දැකලා කල්පනා කරනවා, මගේ අතිනුත් මේවා වෙලා තියෙනවා. මගේ අතුනුත් මේ සොරකම් වෙලා තියෙනවා. අපි මාවත් අහුවේද? මගේ අතුනුත් මේ වැරදිකාම සේවනය වෙලා තියෙනවා. මාවත් දැනගනීද? මමත් බොරුවෙන් රවට්ටා තියෙනවා. මාවත් අහුවේද? මමත් මේ වැරදි දේවල් කරලා තියෙනවා. මාවත් අහුවේද කියලා තමන්ගේ හිත තමන්ට චෝදනා කරන්න ගන්නවා. ඒක තමයි මේ බාලයාගේ මෙලොව පසුතැවෙන එක. ඒක බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ, ගෙයක් පිටිපස්සේ මිනිස්සෙක් වාඩි වෙලා ඉන්න පුටුවක. ඉර බැසගෙන යද්දි අර ගෙදර හෙවණැල්ල ඒ මිනිස්සයාගේ ඇඟ වසා ගන්නවා. ඒ වගේ තමයි තමන් තනි වෙච්ච වෙලාවට තමන් කියපු කරපු සෑම දෙයක්ම චිත්‍රපටිය වගේ තමන් ඉදිරියට එනවා. ධර්මයේ පුරුදු කරලා තිබුණ නැත්තම් එයාගේ හිත කඩාගෙන වැටෙනවා. අනේ මට මෙහෙම, මගේ මෙහෙම වෙලා, මගේ මෙහෙම වෙලා, මගේ මෙහෙම වෙලා කියලා හිත කඩාගෙන වැටෙනවා. ඒක තමයි එයාට මෙලොව සිද්ධ වෙන ඊළඟ අවාසනාවන්ත තත්ත්වය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, මාණෙනි, එහෙම සිතින් වැරදි දේ කරලා, වැරදි දේ සිතලා, වචනෙන් වැරදි දේ කියලා, කයින් වැරදි දේ කරලා, මේ කාලේ පින්වත්නි ගොඩාක් මේ මිසදිටුව බලවත්, මං කියනකොට මිසදිටුව බලවත් කියලා, හරියට මිනිස්සු ආර්ය උපාද කරගන්නවා. බුදුරජාණන් වහන්සේ අරමංගේ උපන් තැනට ගරහලා ආර්ය උපාද කරගන්නවා. ධර්මයේ වෙනස් වෙනස් විදියට තෝරලා ආර්ය උපාද කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පූජ්‍ය ස්ථානවලට ගරහලා ආර්ය උපාද කරගන්නවා. මේ ළඟකදී අපට අහන්න ලැබුණා 40 අවුරුද්දක් එක අම්ම කෙනෙක් රුවන්වැලි මහාසෑයේ සිල් ගන්න ගිහිලා තියෙනවා. අවුරුදු කීයක්ද? 40 අවුරුද්දක්. සෑම මාසිකම මේ හතර පොයට සිල් ගන්න ගිහිල්ලා 40 අවුරුද්දක්.
සෑන කාලෙන් නේද? එතකොට මේ මහාසෑර සිල් ගන්න ගිහිල්ලා මේ අම්මා රෑත් මහාසෑ මළුවෙම ඉන්නවා. දැන් ඔන්න කාලය ගෙවෑමෙන් මේ අම්මා වයසට ගිහිල්ලා මරණයට පත් වුණා. ඉතින් ගෙදර කට්ටිය හිතුවා ඒකාන්තෙම මේ අම්මා දෙවියන් අතරේ යන්ට ඇති. දෙවියන් අතර යන්ට ඇති කියලා. මාස 3ක් ගියාට පස්සේ මේ අම්මගේ දුවට මේ අම්මා වැයෙන්න අරගෙන. ආලා තිනු අම්මා මේ අම්මගේ නම කියලා මං අසවලා දැන් මම මේ ප්‍රේත ලෝකේ ඉන්නේ කිව්වලා. ඉතින් ගෙදර අය අහලා තිනවා අම්මම කොහොමද ප්‍රේත ලෝකේ යන්නේ? මේනම් වෙන්න බෑ, මේක බොරුවක්. මයි අම්මා 40 අවුරුද්දක් මහාසෑ මළුවේ සිල්දර ගත්තා කියලා. එතන කිව්වලා අනේ පුතේ ඇත්ත මහාසෑ මළුවේ සිල් ගත්තට මගෙන් ආර්ය උපවාදයක් වුණා. ඒ විපාකෙට මම මේ පෙරේත ආත්මෙට ආවේ කිව්වා. මොකක්ද ආර්ය උපවාද වෙච්ච? භාග්‍යවතුන් වහන්සේට මගෙන් අපවාදයක් වුණා. මම රැට නිදාගනිද්දී මහාසෑයට පස්හරවල බුදිය ගත්තා. ඒ කර්මය මේ පල දුන්නා කිව්වා. මහාසෑයට පස්හරවල බුදිය ගන්නකට එහෙම පල දෙනවනะ. දැන් බලන්න බුදු ගඳින්න කියලා සමහරව ওই බිත්ති අල්ලගෙන කකුල් දෙක ඉස්සරහට දාගන්නවා සෑයේ පැත්තට. නැත්ද එහෙම? අම්මලයිම අරියට පව කර ගන්නවා. එකපාරට කකුල් දෙක දාගන්නවා මහසෑය පැත්තට. දාගෙන වඳිනවා. වැන්දට ඉස්සෙල්ලා පළ දෙන්නේ අගෞරව කිරීම. මහසෑයට අගෞරව කිරීම ඉස්සෙල්ලා පළ දුන්නේ. මේ වගේ හරියට ආර්ය උපාද කරගන්නවා මේ කාලේ මිනිස්සුන්. මරණින් මත්තේ වැඩිපුර යන්නේ හතර අපාය. ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බාලයා කයින් වැරදි දේ කරලා වචනයෙන් වැරදි දේ කියලා සිතින් වැරදි දේ හිතලා මරණින් මත්තේ නිරේ ගිහින් උපදිනවා. නිරේ කියන්නේ පින්වත්නි මේ බුදු ඇසටම විශ්ය වෙච්ච එකක්, භයානක එකක්. ඒක තියෙනවා නිරේ අටමහා නිරේ කියලා අටක් තියෙනවා. සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහරෞරව, තාපය, ප්‍රතාපය, අවීචි කියලා. ඒකට කියන්නේ අටයි අටමහා නිරේ. මේ අටමහා නිරේට කෙනෙක් වැටුනහම මේ නිරේ තියෙනවා හතර පැත්තෙන් දොරටු හතරක්. මේ නිරේ කෙනෙක් විඳුවලා 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 මේ දොරටු හතරෙන් එකකින් එලීට විසිනවා. විසිනකට මේ දොරටුව ළඟ තියෙනවා තව නිරේ හතරක්. එතකොට අටමහා නිරේ දොරටු හතරයි, අටමහා නිරේ එක නිරේකට දොරටු හතරයි. එක දොරටුවක නිරේවල් කීයක් තියෙනවද? හතරයි. එතකොට දොරටු හතරේ නිරේවල් ඔක්කොම කීයද? 16යි. එතකොට ඒ නිරේවල් 16යි. 16 ඒවා අටක් තියෙනවා. එතකොට 128යි. එතකොට අටමහා නිරේ 128යි 8යි කීයද? 136යි. වැටුනොත් 137ක් නිරේ කියලා ලොවැඩ සංග්‍රහම තියෙන්නේ. එතකොට 136ක් නිරේ තියෙනවා. එකකට වැටුනොත් ඒකෙන් ඊළඟ එකට වැටෙනවා. ඊළඟ එකට වැටෙනවා. එහෙම තමයි නිරේ රවුම ගහලා මිනිස්සෙක් ආයේ විඳුවලා විඳුවලා ආයේ මනුස්ස ලෝකෙට එනකොට මෛත්‍රී බුද්ධ ශාසනෙත් නැහැ. එහෙමයි මිනිස්යන්ගේ සංසාර ගමන මේසා දීර්ඝ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙනෙක් හරි විදිහට කියනවා නම් ඒකාන්තින්ම අනිෂ්ඨ, ඒකාන්තින්ම අයහපත්, ඒකාන්තින්ම අමනාප, ඒකාන්ත දුක් ඇති දෙයක් කියලා ඒ කියන්නේ නිරේටමයි. ඒ කියන්නේ නිරේටමයි. මහණෙනි නිරේ කියලා කියන්නේ භයානක දුක් ඇති තැනක්. මේක බුදුරජාණන් වහන්සේ වදාළා උපමාපින සුකරා යාව දුක්ඛා නිරයාති. මහණෙනි මේ නිරේ මොනතරම් දුක්ඛන්දරාවක් තියෙනවද කියලා උපමාවකින්වත් කියන එක ලේසි නෑ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. භික්ෂුවක් අහනවා අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ
උපමාවක් පෙන්වා දෙන්න පුළුවන්ද? හාය කියන. කියලා කියන මහණෙනි හොරෙක් ඉන්නවා. මේ දරුණු හොරෙක් මේ හොරාව හමුදාවෙන් අල්ල ගන්නවා. අල්ලගෙන රජුරවන්ට රජුර ඉස්සරහට ගෙනිනවා. ගෙනලා කියනවා දේවයන් වහන්සේ මේ හොරෙක් භයානක හොරෙක්. මේ හොරාට දඬුවම් පමුණවන්න. එතකොට රජුරෝ කියනවා එහෙනම් මේක ආරම්පලයන් ගිහිලා උදේ වරුවේ ආයුධ 100කින් ඇනපන්. ආයුධයකින් 100ක් වතාවක් ඇනපන් කියනවා. එතකොට ආයුධයකින් 100ක් වතාවක් පහර දෙනවා. පහර දෙනකොට සැතකින් 100ක් වතාවක් කොටනවා. ඊට පස්සේ රජුරු වහනවා සේවකයන්ගෙන් එම්බල සේවකෙනි අර පුද්ගලයා තාම පණ පිටින්ද? එහෙමයි දිවෙන් වාසය. එහෙනම් ආයමත් ආයුධ සත්පාරවල 100කින් කපාපන් කියනවා. ආයමත් සත්පාරවල 100කින් කොටනවා. රාත්‍රී රජුරු ආයහනවා එම්බල සේවකෙනි වදකෙනි අර පුද්ගලයා පණ පිටින්ද මැරිලාද කියලා ඇහුවා. එතකොට කියනවා නෑ තාම පණ තියෙනවා. එහෙනම් රාත්‍රියටත් ආයුධ 100කින් කොටාපන් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ පුරුෂයා 300ක් සත් පාරවල් කෑම හේතුවෙන් මහා දුකක් විඳිනවා නේද කියලා. එතකොට කියනවා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 300ක් නෙමෙයි එකකින් කෑවත් මහා දුකක් විඳින්න ඕනේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ චූටි ගල් කැටයක් අතර ගන්නවා. චූටි ගල් කැටයක් අරන් අහනවා මහණෙනි විශාල මොකක්ද මේ පුංචි ගල් කැටියේද හිමාල පර්වත රාජයාද කියනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ පුංචි ගල් කැටියට වඩා 100 ලක්ෂ කෝටි ගාණකින් විශාලයි හිමාල පර්වත රාජයා. කොහෙත්ම ගලපන්න බෑ කිව්වා. මහණෙනි ඒ වගේ තමයි මේ සත් පාරවල් 300කින් කෑම මේ පුරුෂයා නිරේ දුකත් එක්ක කොහෙත්ම උපමා කරන්න බෑ. එච්චර භයානක දුකක් නිරේ තියෙනවා. දැන් ඔබ දන්නවනේ නිරේට යනකොටම යම රජුරු ඉන්නවා. යම රජුරු කියන්නේ විමාන ප්‍රේතෙක්. විමාන ප්‍රේතයා කියන්නේ අර නිරිසතා එන්නේ නැති වෙලාවට සැපසේ වාසය කරනවා. නිරිසතා ළඟට ආපු ගමන් දුක් විඳිනවා යා. මෙයාට මාර්ම සතාගේ පේනවා. දැන් ඔන්න අපි මනුස්ස ලෝකෙ ඉන්නෝනේ. දැන් වන් අපි මැරෙනවා. මැරුණට පස්සේ මෙහෙන් ඔබ මලමිනි දැකලා තියෙනවා. ඇහැ මෙහි තියෙන්නේ. ඇහැ මැරිලා මෙහි දාලා ගින්. කන මෙහි දාලා ගින්. නාසය මෙහි දාලා ගින්. දිව එයා බත් කාපු දිව මේ දාලා ගින්. එයා ක්‍රියා කරන්න පාවිච්චි කරපු ශරීරය මේ දාලා ගින්. එයාගේ සිත තමයි ගියේ. එතකොට කර්මාණු රූපෝ යා යනකට එයා වළක්වන්න බෑ. කර්මෙන් ඇදගෙන යන්නේ. හා හා මාව ඇදගෙන යන්න එපා මාව බේරගන්න කියලා කිසි කෙනෙකුට කියාගන්න බෑ. කවුරුත් නෑ. තමන්ට තමන් විතර කවුරුත් නෑ. කර්මයේ බලවත් වෙනකොට යමපල්ලු ඇවිල්ලාම යාව අල්ල ගන්නවා මෙහෙම. යමපල්ලු ඇවිල්ලා අදරත් මිනිස්යන්ට ඒක වෙනවා. පව් කරන අයට. මරණාසන්න වෙනකොට පේනවා රතු ඇඳගෙන මිනිස්සු වෙනවා. කෑ ගහන මේන් රතු ඇඳගෙන ආවා. මෙන් ආවා කියලා. කියනකොටම අර අතින් අල්ලගත්ත ගමන් මේ ශාරීරිය අතෑරියා නිරයට. ගියා මොන යමරජ්ජුරුව ඉන්නවා. යමරජ්ජුරුව අහනවා මනුස්ස ලෝකේ ඉඳලා එහෙනම් තෝ ආවා. තෝ මනුස්ස ලෝකේ හොඳට කයිවාරුක ගහ බුද්ධ රත්නයට ගැරෙවණේ. අහනවා ධර්ම රත්නයටත් ගැරෙව නේද? සංඝයාටත් ගැරෙව නේද? ආර්ය උපවාද කර කර තමන් හුවා දක්ව හිටිය නේද? බාස්වල් අස්වල් වැඩ කළා නේද කියනවා. මුකුත් කරගන්න බෑ මෙයාට. යමරජ්ජුර අරක මතක් කරන වෙලාවට මෙයාට පේන්නේ ඒකමයි. යමරජ්ජුර ඒක මතක් කරන වෙලාවට
උඹ අස්වල් වැරදිකාම වලත්ත වැඩි කරා නේද කියලා අහනවා. එතකොට යාට ඒක පේන්නේ. උඹ අර විදිහට හොරකම් කළා නේද කියලා අහනවා. එතකොට යාට ඒක පේන්නේ. උඹ මෙහෙම මෙහෙම වාසය කළා නේද? එතකොට පේන්නේ. උඹ අස්වලාට කොඩි වින කළා නේද? ඒක පේන්නේ. උඹ අස්වලාට හදි වුණියම් කළා නේද? ඒක පේන්නේ. බේරෙන්න බෑ. ඊට පස්සේ කියනවා කරන්න දෙයක් නැහැ. මේ කර්ම තමන්ගේ මව්පියෝ කළා නෙමෙයි, තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමියා, දරුවෝ කළා නෙමෙයි, තමාමයි මේක කරගත්තේ. දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් විඳෝපං කියනවා. කියනකොටම අර යකඩ දොර ඇරිනවා. ඇරිච්ච ගමන් යමපල්ලම යාව ඇතුළට තල්ලු කරනවා. තල්ලු කරනකොටම නිරේ පල්ලු එනවා. නිරිපල්ලු ඇවිල්ලා ආවර කියලා හැදලා දානවා බිමට. ඒක මේකේ තියෙනවා මේ අපේ සම්දර්ශනේ. ඊට පස්සේ කරන්නේ ඇදලා දාපගම හරි යකඩ විලින් රත් වෙලා සම්පූර්ණ බිම තියෙන්නේ. බිම මියාව ගිහිල්ලා මේම ඇදිලා ගිහිල්ලා විසිනවා. විසුණාට පස්සේ අර ගිනි ගන්න යකඩ කූරු අරන් ඇවිල්ලා අත් දෙකට දෙකයි, කකුල් දෙකට දෙකයි, පපුවට එකයි ගහලා කුළු ගෙඩියෙන් කොටනවා. මේක තියෙනවා යම් තාක්කල් නච්චතාව කාලං කරෝති යාවන තම් පාපම් බ්‍යන්ති හෝති. මහණෙනි ඔහුගේ පව අවසන් නොවෙන තුරු මැරෙන්නේ කියනවා. ඒකේ විඳෝ විඳෝ හූ කිය කියා කෑ ගගා වැළපි වැළපි ඉන්නවා. ඊට පස්සේ තියෙනවා එතන දුක් විඳලා විඳලා ඉවරලා ඒ කර්මයේ ඉවරෙච්ච ගමන් යාවන එතන මැරෙනවා. මැරිලා එතනම උපදිනවා. උපදිච්ච ගමන් එතනින් ඇදගෙන යනවා යමපල්ලෝ ඉන්න කෙටේරි අතේ තියන්. කෙටේරියෙන් සහින්ඩ ගන්නවා. සහින්ඩ ගන්නවා මේ නිරිසතාව. එතකොට මහා දැන් හිතන්න චූට්ටක් අපිට ඉදිකටක් ඇවුනොත් වීදුරු කටුවක් ඇවුනොත් කටුකම්පික ඇල්ලක් ඇවුනොත් පීයකට කැපුනොත් බ්ලේඩ් එකකට කැපුනොත් කොච්චර අමාරුද? කෙටේරියකින් සහිනකට පණපිටින් කොහොමද? ඊට පස්සේ තියෙනවා මහණනි එහෙම ඉවරුණාට පස්සේ ඒ කර්ම විපාක ඉවරුණාට පස්සේ මෙයා වෙන තැනකට වැටෙනවා. එතෙන්දි ආවර කියලා ඔළුවෙන් හිටුණා. ඔළුවෙන් හිටපු ගමන් එයා ඔළුවෙන් හිටිනවා. ඊට පස්සේ කකුල් දෙක මෙහෙම පලල් කරනවා. එතකොට අර ලুকু කීයටක් අරගෙන එනවා යමපල්ලෝ. ඇවිල්ලා මෙයාව කීතින් කපන්න එකක් තියෙන මෙතන දර්ශන සම්දර්ශනේ. කීතින් කපන්න පටන් ගන්නවා. වැළපෙනවා. ඉතින් මේකේ තියෙනවා මේ ඔහම වෙලා ඔන්න දැන් විඳෝලා 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 කර්මය අවසන් වුණාම ඔන්න මැරෙනවා. ආය උපදිනවා. ඉපදෙලා කියනවා කෑ ගහනවා අනේ මට බඩගිනි කියලා. කෑ ගැහුවාම ආතට බඩගිනිද කියලා යකඩ කොකු දෙකකින් මේ කටපලල් කරනවා මේ. තව කෙනෙක් ඇවිල්ලා යකඩ ගුලියක් බස්සනවා කටට. ගිනි ගත්තු යකඩ ගුලියක්. ඒකේ මුළු ඇඟම පිච්චීගෙන පස්ස පැත්තෙන් යනවා. ඊට පස්සේ කෑ ගහනවා පිපාසයි කියලා. ආතොට පිපාසයිද කියලා ආය යකඩ කොකු දෙකකින් කට පළල් කරනවා. පළල් කර ලෝදිය වක් කරනවා. ඒ ලෝදිය වක් කරන එකක් තියෙනවා මේකේ. පිපාස අනේ මට පිපා. එතකොට ලෝදිය සම්පූර්ණ මේ බඩ ඇතුලින් බැහැගෙන ගිහිල්ලා පස්සෙන් පිට වෙනවා. එහෙම විඳෝලා විඳෝලා ඊට පස්සේ මේ සත්වයා මේ නිරි සත්වයා මේ රත් වෙච්ච යකඩ පොළවේ දැම්මහම වෙනම ඉන්නවා නිරි සත්තු යකඩ කරත්තයක් ගිනිගත්තු යකඩ කරත්තයක් එහාට මෙහාට ඇද යනවා යකඩ කරත්තයක් මේ යකඩ කරත්තයට සම්පූර්ණ අරයා චප්ප වෙනවා චප්ප වෙලා ආයෙ නැගිටිනවා ආයෙ චප්ප වෙනවා මෙහෙම තමයි ඒ පව් ඉවර වෙලා ඉවර වෙනකොට එයා ඔන්න කෙඳිරි ගාලා ඕම් තියෙන තු යනවා. ඊට පස්සේ අරගෙන ගෙනියනවා අඟුරු පර්වතයකට නග්ගනවා. ගිනි අඟුරු පර්වතයකට නග්ගනවා. ඒ කියන්නේ ගිනි අඟුරු වලින් හැදිච්ච ගස්. ගිනි අඟුරු පර්වතයකට නග්ගනවා. දැන් නැගපී කියනවා. ඇයි දැන් යමපල්ලෝ ඉන්නේ දැක්කාම බයන්නේ මෙයා? කියනකට කරනවා බෑ කියන්නේ මෙහෙනම් බෑ කියනවා. එහෙම කරන්න බෑ. කියනකට යන්න ඕනේ. ඒක ඉවරුනාට පස්සේ තියෙනවා
ලෝකුඹු නිරේ ලෝහැලියට දානවා. ලෝහැලියට දාම පස්සේ කර්මාන් රූපයා එතන ඉඳලා පිච්චි පිච්චි ආය උඩට එනවා, ආය අතට යනවා, ආය උඩට එනවා, ආය අතට යනවා. මේ විදිහට වෙලා මහා නිරේට වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මෙන්න මේ විදිහට උපමාවකින්වත් කියන්න බෑ මේ නිරේ විස්තරය. බලන්න බුදුරජාණන් වහන්සේ බුදු වෙසින් දැක්කේ මේවා. ඊට පස්සේ තියෙන මේ නිරේ විඳුවලා 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 මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට එනවා තිරච්ඡාන ගතාපාන තිරිසං අපාය උපදිනවා. කොහොමද එන්නේ? තින බක්කා තිරිසං අපායට ඇවිල්ලා කොල්ල කකා ඉන්න. මේකේ තියෙන ඒක අමු කොල්ලත් කනවා, වේලිච්ච කොල්ලත් කනවා, දත්වලින් උල උලා කනවා. ඒ තමයි කියනවා මහණෙනි මේ අස්වයෝ ගොන්නු බූරුවෝ එළුවෝ ආදී මෘගයෝ මේ කොල්ල කකා ජීවත් වෙන මේ නිරේ දුක් විඳලාපු සත්තු කියනවා. මේ මනුස්ස ලෝකේ වැරදිච්ච ජීවිත ගෙවපු අය කියනවා මේ ගොඩක් ඉන්නේ බාලයෝ කියනවා. විපදිලා ඉන්නේ හරක් වෙලා, එළුව වෙලා, ඌර වෙලා ඉපදිලා ඉන්නේ මනුස්ස ලෝකේ අසත්පුරුස අය කියනවා. ඉපදිලා ඉන්නේ. ඊළඟට කියනවා තව මහණී තව තිරිසං අපායක් තියෙනවා. තිරිසං අපායේ ඒ තමයි අසූචි කන ගූත බක්කා අසූචි අනුභව කරන. එතන අසූචි දන්නනේ මනුස්ස බෙටි දැක්ක ගමන්, මනුස්ස බෙටි දැක්ක ගමන් ඒකට ඊව අල්ල අල්ල දැම්මම කන්ට ඕනේ, මේවා දැම්මම කන්ට ඕනේ කිය කියා දුවගෙන ගිහිල්ලා කාගෙන කාගෙන යනවලු ඌරු බල්ලු සිවල්ලු ආදී සත්තු. මිනිස් අසූචි කකා ජීවත් වෙනවා. මහණෙනි මේ මනුස්ස ලෝකෙ වැරදිච්ච අය කියනවා. මනුස්ස මට අහන්න ලැබිලා තියෙන සමහරු කේන්ති ගියාම මේ වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරහනවතට මේ තොපිට අසුචි කන්ට දෙන්න කී කී. එහෙම වචනේ වැරදිලා සමාව ගත්තේ නැත්තම් එයාට අසුචි කන්ට වෙනවා. මට එක තැනක ආරංචි වුණා ඒ ලේලි නැන්දම්මට බයිනවලු. තිගානක් අරන් වරින් බෙටි දාලා දෙන්නම් කියලා. නැන්දම්ම බිම් බලාගෙන ඉන්නවා අහගෙන. ලේලිට කන්ට වෙනවා ඊරියක් වෙලා උපන්න දවසට. ආන් එහෙම මේ සංසාරය යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තව සත්තු ඉන්නෝ තිරිසන් ලෝකේ අන්ධකාරයේ ඉපදෙනවා. අන්ධකාරයේ මැරිනවා. අන්ධකාරයේ ඉපදින අන්ධකාරයේ මැරෙන සත්තු කවුද? පොළොව යටින්නේ පණුව කරවලේනේ. පොළොව යටින්නේ පණුව අන්ධකාරයේ ඉපදිලා අන්ධකාරයේම මැරිලා යනවා. ගඩවිල්ලු අන්ධකාරයේ ඉපදිලා අන්ධකාරයේ මැරිලා යනවා. ඊළඟට තව සත්තු ඉන්නවා ජලයේ ඉපදිලා ජලයේම මැරිලා යනවා. ඒ තමයි මාළු කිඹුලෝ වගේ ඉන්නේ ජලයේ ඉන්නේ සත්තු. ඒ ජලයේ ඉන්නේ සත්තු ජලයේම ඉපදිලා ජලයේම නාකි වෙලා ජලයේම මැරිලා යනවා. ඒ ඔක්කොම කියන මහණෙනි සකෝසෝ වික්කවේ බාලෝ. මහණෙනි ඒ බාලයෙක් ඉද පුබ්බේ රසාදෝ. මේ මනුස්ස ලෝකේ කලින් මේ කාමයට වසඟ වෙලා හිටපු එකෙක් මේ පව් කරලා. ඊළඟට මහණෙනි තව ඉන්නවා සත්තු අසූචි බෙටිවල උපදිනවා. බෙටිවල ඉපදි සත්තු දැකලා නැද්ද? දැකලා නැද්ද? පරණ ඉස්සර තිබිච්ච දැන් නම් අපිට වැසිකිලි වලවල් වැහිලා නිසා පේන්නේ. අපි පුංචි කාලේ තිබුණා වැසිකිලි වලවල්, ඒවට කියන්නේ වල වැසිකිලි කියලා. මං හිතන්නේ වයසක අය දන්නවා වල වැසිකිලි. එතකොට සිලි සිලි ගාලා කෝටි ගානක් පණුව ඔක්කොම බෙටිවල ඉපදිලා තියෙන්නේ මනුස්ස බෙට්ටේ. ඒකම කකා ඒකම වයසට ගොහින් මැරිලා යනවා.
ඊළඟට තියෙන මහණෙනි කුණු මස්වල උපදිනවා තිරිසන් සත්තු. කුණු මස්වල පණුවෙලා බලන්න මැරිච්ච සත්තු ළඟ මැරිච්ච මිනිගාව සත්තු මරුණාට පස්සේ පණුව ගහලා නැද්ද? කුණු මසේ උපදිනවා. කුණු වෙච්ච ආහාරයේ පණුව සත්තුලා උපදිනවා. කුණු වෙච්ච ආහාරේ. ආහාර ටික කාලෙ තිබ්බම කුණු වෙලා පණුව ගන්න නැද්ද? පණුව ගන්නවා. කුණු වෙච්ච ආහාරය උපදිනවා. කුණු වලේ උපදිනවා. මහණෙනි මේ ඔක්කොම පෙර බාලයෝ ඒ කම්සපේ උදෙසා පව කරගත්තු අය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එහෙම ගත කරලා තිරිසං අපායේ සතෙක්. ඒ තිරණ කියන මහණෙනි මේ තිරිසං අපායේ දුක මෙතෙකයි කියලා උපමාවකින්වත් කියන්න බෑ කියන්නේ. මහණෙනි මේ වගේ එකක් කියනවා. එක සිදුරක් ඇති නගුලක් කෙනෙක් මහා සමුද්‍රයට දානවා. මහා සමුද්‍රයේ හුළඟට රැල්ලට එහාට මෙහාට පැද්දි පැද්දි තියෙනවා. ඔය අතරේ අවුරුදු 100කට වතාවක් මුහුදු පතුලේ ඉඳලා උඩට එනවා එක ඇහක් විතර පේන කැස්බෑවේ. එතකොට ඒ කැස්බෑව එන්නේ උඩට අවුරුදු කීයකට වතාවක්ද? අවුරුදු 100කට වතාවක්. ඒ කැස්බෑව ගෑස් දෙකම පේනවද? නෑ, එක ඇහයි පේන්නේ. ඒ කැස්බෑව වතුරෙන් ඔළුව දානකොට අර විය සිදුර ඒ ඔළුවට හිටිනවා. එතකොට ඒ විය සිදුරෙන් කැස්බෑවට ආකාශේ පේනවා, අහස. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි මේක වෙන්න පුළුවන්ද? කියනවා, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් කැවෙමෙන් වෙන්න පුළුවනි. නෑ මහණෙනි, මේක ඉක්මන්ට වුණත් වෙන්න පුළුවන්. හැබැයි එක් මනුස්ස ලෝකේ ජීවත් වෙලා හිටපු කෙනෙක් එකපාරක් එක වතාවක් නිරේ වැටුනොත්, මනුස්ස ලෝකේ හිටපු කෙනෙක් එක වතාවක් නිරේ වැටුනොත් ආයි මනුස්ස ලෝකෙට ඉනවා කියන එක නම් ලීසි නෑ කියනවා. මහණෙනි මේකට හේතුව තමයි මේ නිරයේ තිරිසං යෝනියේ මේවැයි ධර්මීය හැසිරීමක් නෑ. නිරයේ ධර්මීය හැසිරීමක් නෑ. තිරිසං ලෝකේ ධර්මීය හැසිරීමක් නෑ. කුසල් ක්‍රියාවක් නෑ. අඤ්ඤමඤ්ඤ කාදිකා එකිනිකා කාගෙනilla තියෙන්නේ. දැකලා නැද්ද එකිනිකා කා ගන්නවා? තිරිසං අපායේ. එත් බික්කවේ වත්තති දුබ්බල කාදිකා. මහණෙනි මේ තිරිසං අපායේ තියෙන්නේ දුර්වලයාව කන එක. දුර්වලාව කන එක. දැන් මේ මේ කැලෑවේ මේ කුඩුවල කුරුල්ලෝ ඉන්නවා. කෑදැත්තු ආදි කුරුල්ලෝ ඉන්නවා. අදත් පාන්දර යවුණා මට. මේ අර හෝතඹෝ ඉන්නේ. ලොකු සතෙක් ඇවිල්ලා මේ කුරුල්ලෙක් ඩැහැගෙන යනවා. ගල් විලාප දෙනවා. මොනවා කරන්නද? කුරුල්ලා නිදාගෙන ඉඳිද්දී ඇවිල්ලා කුරුල්ලගේ බෙල්ලෙන් අල්ලගෙන නැද්දගෙන යනවා. කුරුල්ල මේ අදබුදිත් ඇහුණා. විලාප දෙනවා. මරණේ ළඟට එන්නකම් දන්නේ නැහැ කුරුල්ලා. ඒකාත්මික දෝක වෙන්නේ. ආත්ම කීයක් වෙයිද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි එහෙම විඳවලා 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 ඕන්න මනුස්ස ලෝකෙට එනවා. ඔන්න දැන් මනුස්ස ලෝකෙට අපි ඇවිල්ලා. මේක කියනවා මහණෙනි, ආවට හරියට කෑමක් බීමක් නැහැ. ඇඳුම් පැළඳුම් නැහැ. බොහෝම වෙහිසිලා බඩගින්න නිවා ගන්නවා. එහෙම නැත්තම් ඉපදිච්ච දවසේ ඉඳලා අසනීප ලෙඩදු. හැබැයි මෙයා නවත්තන්නේ මොකද්ද? වචනෙන් කයින් දුසිරිත කිරීම නවත්තන්නේ. වචනෙන් දුසිරිත කිරීම නවත්තලා නැහැ. සිතින් දුසිරිත සිටීම නවත්තලා නැහැ. ආයෙ මැරිලා හිතෙන්ටම යනවා කියනවා.
ආය මැරිලා එතනටම යනවා. මේකේ පින්වත්නි, මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා, අනුන්ට ආදරය කරන්න කලින් ඉස්සෙල්ලා ආදරය කළ යුතු කාටද? තමාට. තමාව රැකගත්තොත් තමයි අනුන්ව රකින්න පුළුවන්. ඉස්සෙල්ලා රැකගන්න ඕනේ කාවද? තමාව. තමාව රකින්න නැතුව අනුන්ව රකින්න යන්න එපා. තමාව රකින්නවා කියන්නේ තමා සිල්වත් වීම. තමා රකින්නවා කියන්නේ තමන් මිසදිටුවකටපත් නොවීම. තමන්ව රැකගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මේක හරියට සූදුවක සූදු කෙලියක් කරන්න කියපු මිනිස්සේ පළවෙනි පරාජයෙන් සියල්ල පෙරදුනා වගේ කියනවා. අමුදරු ඉඩකඩන් දීපලත් එක්ක සියල්ල පෙරදුනා වගේ පළමු පරාජයෙන් මිනිසයා මනුස්ස ලෝකෙන් චුත වෙලා සතර අපාය උපන්නා කියන්නේ. පරාජයට පත් වුණා කියනවා. මහණෙනි, අයම්පි භික්කවේ කේවල පරිපූරා බාල භූමි. මහණෙනි, මේ තිරිසං අපාය, නිරය, සතර ආදී කියන්නේ පරිපූර්ණ මොකද්ද? බාල භූමි. බාල භූමි කියන්නේ අසත්පුරුෂයා උපදින තැන. අසත්පුරුෂයා උපදින තැන. ඒ නිසා ඒකේ භයානකකම අපි අඳුන ගන්න ඕනේ. ඊට පස්සේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, සත්පුරුෂයා නෝනැත්තා. නෝනැත්තාට ලක්ෂණ තුනක් තියෙනවා. සත්පුරුෂයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි සත්පුරුෂයා සුචින්තීත චින්ති. යහපත් සිතිවිලි හිතනවා. සත්පුරුෂයා යහපත් සිතිවිලි හිතනවා. මොනවද යහපත් සිතිවිලි? අනුන් සතු දේ තමන් සතු කරගන්න හිතන්නේ නැහැ. අනුන් සතු දේ අනුන් සතු වේවා. ඔහුයිතිදී ඔහුට අයත් දේ ඔහුටම වේවා. එහෙම හිතන කෙනා සත්පුරුෂයෙක් කියනවා. ඒ කියන්නේ ඔහුට ලස්සන පවුලක් ඉන්නවා කියම නෝනත් ලස්සනේ, මහත්යත් ලස්සනේ. අනේ මේගොල්ලෝ සපසේ වසත්වා පවුල කඩන්න හිතන්නේ. සපසේ වසත්වා මිනිස්සෙක් ගයක් ඉඩමක් කරගෙන ලස්සන ගේ පොඩ්ඩක් හදාගන්නවා. අනේ සපසේ වසත්වා මේ හිතෙන් රැස් කරගන්න සත්පුරුෂකම. සපසේ වසත්වා ඊළඟට ද්වේෂය ඇති කරගන්නේ. උපන්න ද්වේෂය දුරු කරලා මේ සිතින් වාසය කරනවා. ඒක සත්පුරුෂ ලක්ෂණයක්. ඊළඟ එක සම්මාදිට්ඨිය යුක්තයි. සත්පුරුෂයා පිළිගන්නවා මව් ඉන්නවා, පියා ඉන්නවා, මෙලෝ තියෙනවා, පරලෝ තියෙනවා. ලෝකේ යථාර්ථය දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේලා, බුදුවරයන් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්නවා. ඕපපාතිකෝ මිනි සත්‍ය උපදිනවා. මෙයා පිළිගන්නවා. සම්මාදිට්ඨිය යුක්තයි. මෙන්න මේ කාරණාවලින් යුක්ත සිතිවිලි පවත්වන එක්කෙනා සත්පුරුෂයා. එතකොට ඔබ තුළ මේ සිතිවිලිය හටගන්නවා නම් ඔබ හිතන්නේ ඔබගෙන මම මේ කියන කරුණ අනුව මම සත්පුරුෂ සිතිවිලි සිතන්නා වූ කෙනෙක්. මම සත්පුරුෂ සිතිවිලි ඇති කෙනෙක්. මා තුළ සත්පුරුෂ සිතිවිලි තියෙනවා කියලා හිතන්න. නැත්නම් ඒවා ඇති කරගන්න මහන්සි ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සුභාසිත භාසී සත්පුරුෂයා. සුභාසිත මුසා කියන්නේ බොරු කියන්නේ, ඇත්ත කියනවා. එන සත්පුරුෂයාගේ මූලිකම ලක්ෂණය තමයි ඇත්ත කියන. මේ ඇත්ත ඇත්ත කිය කියා බොරු කියන්නේ. එතකොට සත්පුරුෂයා ඇත්ත කියනවා, බොරු කියන්නේ. එතකොට සත්‍යවාදී, බොරු නොකියන, සොරකම් නොකරන පිරිසක් අනේ අපිටත් මේ පාලන තන්ත්‍රයට එනවා නම් කොයිතරම් ගියද. එතකොට සත්‍ය කියන සත්‍යවාදී, එතකොට කේලාන් නොකියන, පරුස වචන හිස් වචන නොකියන බව සත්පුරුෂ බව.
ඊළඟට සත්පුරුෂ ක්‍රියා. සත්පුරුෂ ක්‍රියා මොනවද? සතුන් මරන්නේ නැහැ. ප්‍රාණඝාතය දෙන්නේ නැහැ. ඊළඟ සත්පුරුෂ ක්‍රියාව, කොච්චර හම්බ වුණත් හොරකම් කරන්නේ නැහැ. කලාතුරකින් ඉන්න එහෙම අය. මට එක මහත්තෙක් හම්බ වුණා, මෙහි ආවයි මහත්තයා. ඒ මහත්තය තෙරු අන්‍යාගමික කෙනෙක් උපතින් තිරුවන් සරණ ගිහිල්ලා, එයා වැඩ කරන රස්සාවේ එයාගේ යාළුවෝ කියනවලු, කියනවා අනේ ස්වාමීනි මටම පුදුමයි මිනිස්සු, අස්සන ගහපම් පොඩ්ඩක් රුපියල් 15,000 අති, අස්සනක් ගහපම් 25,000 හම්බ වෙනවා, මෙයා අස්සන ගහන්නේ නැහැ. මම කිව්වා මට මෙහි ඇවිල්ලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මට පොඩි පඩියක් හම්බ වෙන්නේ, මං ඉතින් ඕනත් එක්ක එකතු වෙලා ළමයි 4 දිනක් ඉන්න නිසා බෑග් මහනවා කිව්වා. බෑග් මහලා ඊ බෑග් කඩවල වලට දානවා. අමාරුවෙන් ජීවත් වෙන හැබැයි හොරකම් කරන්නේ නැහැ. මං පිම්පව් විශ්වාස කරන කෙනෙක් කිව්වා. අන්න බලන්න. කොමිස් ගැහිලිනේ. අනේ පිම්පව් විශ්වාස කරන්නේ අපිට දේශපාලනට ඉන්නව නම් කොච්චර වටිනවද නේ? මේ හොරු නේතු. එතකොට හොරුයි බොරු කියන අය මේ කටි බොරුමනේ බුදු අම්මෝ මෙහෙම බොරු කියන. මිනිස්සුන්ට නාස්ලනු දාන. අභාග්‍ය අපේ අවාසනාව. ඉතින් මේ සත්පුරුෂය සොරකම් කරන්නේ, බොරු කියන්නේ. සත්පුරුෂයාගේ ඊළඟ ලක්ෂණේ වැරදි කාම සේවනේ නැහැ. සත්පුරුෂයා වැරදි කාම සේවනේ කරන්නේ. ඊළඟට පින්වත්නි මේකෙදී මතක් කරලා කියන්න ඕනේ, මේ සමාජය තුළ අපි කියමු වැරදි කාම සේවෙන්ට පිළිගැනීමක් ඉනවා කියලා. ප්‍රසිද්ධ අය කියනවා මට දෙන්නෙක් ඉන්නවා, මට 3 දෙනෙක් ඉන්නවා, මං කැමති කෙනෙක් එක්ක ඉන්නවා, මට මොකද්ද මගේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක ආදර්ශයට ගන්න එපා. මොකද ඒවත් සමහර විට මීඩියා වලින් එයාට ප්‍රචාරය කරලා දෙන්නත් පුළුවන්. මට මෙහෙම කෙනෙක් ඉන්නවා, මට ප්‍රශ්නයක් නැහැ, මං කැමති කෙනෙක් එක්ක ඉන්නවා. හා ඉතින් ඒගොල්ලොත් එහෙම නම් ඉතින් අපිට මොකෝ? එහෙම ගන්න එපා. මොකද මේ අසත්පුරුෂයාගේ ඇසුරෙන් අනිත් අසත්පුරුෂයාගේ ආශ්‍රයේ භයානකකම මොකද්ද? ලැජ්ජා භවය නැතු යනවා. අසත්පුරුෂයාගේ ආශ්‍රය ඔබ යාළුවෙක් ආශ්‍රය කළත් ඒ යාළුව ආශ්‍රයෙන් ඔබේ ලැජ්ජා භවය නැතු යනවා නම් ඒ යාළුව අසත්පුරුෂයයි කියලා හිතන්න. සත්පුරුෂයා ආශ්‍රය කරොත් ලැජ්ජා භවය ඇති වෙනවා. යම් මාධ්‍යයකින් ලැජ්ජා භවය නැති කරනවා නම් ඒ මාධ්‍ය අසත්පුරුෂයි. බාලයි, නිර්ලජ්ජී, තුච්චයි. ඉතින් ඒ නිසා සත්පුරුෂ කෙනා වැරදිකාම සේවනයෙන් නිදහස් කෙනෙක්, නොයදින කෙනෙක්, බොරුවෙන් නොරවටන කෙනෙක්. දාවිට පසුගිය දවස්වල හරියට මේ පන් දැක්ක පත්තරවල එහෙම තියෙනවා, දේවාලවලට ගිහිල්ලා සෙත් පතා ගන්න ගිහිල්ලා තට්ටු වෙනවා කෙල්ලන්ට. ඒ මොකද මේ අසත්පුරුෂයන්ගෙන් පිට හොයන් යනවා. එතකොට මේ ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මෝඩකමත් එක. මං කියවන්නේ මිනිසයා කියලා කියන්නේ උපංගී මෝඩී. නෝන දිනු කරගන්න නම් ලේසි නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සත්පුරුෂයා මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නෙත් නෑ, අන් අයට පානය කරවන්නෙත් නෑ. දැන් මං කියවනේ පින්වත්නි, දැන් බලන්න අපේ අවුරුද්ද, දැන් මේ තමයි අපේ අවුරුද්ද, ශ්‍රී බුද්ධ වර්ෂ 2562. මේ තමයි සිංහලයාගේ, සිංහල බෞද්ධයාගේ අවුරුද්ද. අරක දෙමළ අවුරුද්ද, හින්දුත් නෙමෙයි. දැන් අපි පුංචි කාලේ ඕකට සිංහල දෙමළ අවුරුද්ද කිව්වේ. දැන් ඒක වෙනස් කරගෙන සිංහල සහ හින්දු කියනවා. හින්දු නෙමෙයි ඒක. හින්දු නම් උතුරු ඉන්දියාවෙත් තියෙන්න ඕනේ. උතුරු ඉන්දියාවේ නෑ. මේක දකුණු ඉන්දියාවේ තියෙන්නේ දෙමළ අවුරුද්ද. කාලිංග මාග අපි ආක්‍රමණය කරලා අපිට මේක බලෙන් පැටෙව්වා. එහෙම තමයි මේ ආව නැකත් කෙලිය. මේට අවුරුදු මං හිතන්නේ 900කට විතර කලින්. අවුරුදු 900ක් මොකද අවුරුද්දක් දෙකක් පුරුදු වෙනාම මේක පුරුදු වෙලා යනවානේ. අපි චූටි කාලේ අපි අහලා තිබුණේ නැහැ වැලන්ටයින්, අර වැලන්ටයින් සමයන්. මේ වයසක අම්මල තාත්තල දන්නවා ඇති. පුංචි කාලේ අහලා තිබ්බද වැලන්ටයින් කියලා කෙහෙල්මලක් ගැන? නැහනේ. දැන් කාලේ හැම අවුරුද්දම අපූර්වට මේ සමරන්නේ. දැක්කද මේ අවුරුදු දෙක තුනක් ඇතුළත එක පාටය ඇති වෙන දේවල්? අහන් ඒකයි. ඒ වගේ පුරුද්දට ගියාට පස්සේ ඒවා
ඒවා සමාජගත වෙලා ඊටපස්සේ ඒවා වෙළින්දන්ගේ ග්‍රහණයට හසු වෙනවා. ඊටපස්සේ ඒක වාණිජකරණයෙන් සමරන්න පටන් ගන්නවා. එහෙමයි වෙන්නේ. ඉතින් ඒ සිංහල අවුරුදු කාලෙට මමගේ බිම වැටෙන්න බොනවා. සූදු කෙලිය. දුස්සීලකම් කෙලවරන්නේ. මේ වෙසක් පටන් ගන්න මොකෙන්ද? ආර්ය උපෝසතිය පිහිටලා. ඇයි මේකට ආර්ය උපෝසතිය කියන්නේ? රහතන් වහන්සේලා රහතන් වහන්සේලාට උපහාර පිණිසයි මේ සීලෙ පිහිටියේ. ආර්ය උපෝසතින් පටන් ගන්න. දැක්කද වෙනස? ඉතින් පින්වත්නි, මේ සත්පුරුෂ කෙනා තුන් තැනක සැපසේ වාසය කරනවා. මේ සත්පුරුෂයා ගැන කියනකොට මිනිස්සු කතා වෙනකොට තමන්ට මතක් වෙන්නේ තමන්වමයි. අනේ මම මේ කියන ගතිගුණ ඇති කෙනෙක් කියලා තමව මතක් වෙනවා. ඊළඟට අසත්පුරුෂයන්ට රාජ දඬුවම් දෙනවා. පේනකොට හිරේ විලංගු විදානවා, නොඑක ආකාර දඬුවම් දෙනවා. එතකොට තමන්ට තමන් මතක් වෙනවා, අනේ අපි නම් මේවට හවුල් නෑනේ, අපිට නම් මේ ප්‍රශ්නේ නෑ කියලා. ඔන්න තමන්ට තමන් මතක් වෙලා සන්තෝෂයටපත් වෙනවා. ඊළඟට සත්පුරුෂයා තනියම ඉන්න වෙලාවට අපිකම ගෙදරක තනියම වාඩි වෙලා ඉන්න වෙලාවක ඔන්න හිතට ලොකු සතුටක් එනවා. අනේ මගේ මනුස්ස ජීවිතේ මං කාගවත් දෙයක් කඩාවඩාගෙන නැහැ. මං කාටවත් හතුරුකමක් අණුවින කොඩවින හදිහුණියම් කරලා නැහැ. මං කාටවත් ඉන්න තියෙන තැන නැති කළා නැහැ. මං කාගවත් දෙයක් මං කොල්ල කාලා ජීවත් වෙලා නැහැ. මං කාගවත් පෞල් කඩා හිරෝලා නැහැ. මං කාටවත් පෝලත් නැහැ, මං බීලත් නැහැ. කාටවත් බොන්න තීලත් නැහැ. මෙම හිතනකොට යාට ඇති වෙන්නේ මොකද්ද? සන්තෝෂය. ඒක හරියට කොහොමද? ගියක් පිටිපස්සේ වාඩිලා ඉන්නකොට ඉර බැහැගෙන යද්දි අර ගේ හිවණැල්ලෙන් යාව වැහෙනවා වගේ යක් කරපු කියපු දේවල් මතක් වෙනකොට සතුටක් උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සුචරිතයේ දියුණු කරපු එක්කෙනා මහණෙනි මරණින් මත්තේ දෙවියන් අතරේ උපදිනවා. කොයිද උපදින්නේ? දෙවියන් අතරේ උපදිනවා. මහණිනි කවුරු හරි කියනවා නම් ඒකාන්ත සැප ඇති, ඒකාන්ත යහපත්, ඒකාන්ත මනාප ඇති තැනක් කියලා මහණි ඒ දිව්‍ය ලෝකයයි. මහණිනි මේ දිව්‍ය ලෝකයේ තියෙන සැපසොම්නස උපමාවකින්වත් කියන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ උපමාවක් අපට කියා දෙනවද? මහණිනි ඒක මේ වගේ කියනවා. චක්‍රවර්ති රජු සක්විති රජතුමා ඒ සප්ත රත්නයන්ගෙන් යුක්තව සැපසේ වාසය කරනකොට සක්විති රජු සතුටක් සොම්නසක් විඳින්නේ නැද්ද කියලා විඳිනවා කියනවා. මේ වගේ නෙමෙයි, මේ කාලේ නම් දේශපාලන නායකයෝ විඳින දුක්දොම්නස් බැලුවට පස්සේ අනේ පොයි කියලා හිතින් නැද්ද? ඇයි බයෙන්, තැති ගැනීමෙන්, ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන්, කැපිලා කෙටිල කැපිලි කෙටිලි මැද්දේ බියෙන් තැති ගැනීමෙන් දේවාල පස්සේ දන ගහගෙන යනවා පේනවනේ අපිට. නමුත් මේ සක්විති රජතුමා හිම නෙමේ, තමන්ගේ පින්බලෙන් චක්‍රවර්ති රත්නේ පහළ වෙලා. ඒ චක්‍රවර්ති රත්නේ කියලා කියන්නේ මේ කැරකෙන මාණික්යක්. ඒ මාණික්යට පැන් වැඩුවාම උතුරු දිශාවට යනවා නම් උතුරු දිශාවේ රජවරු මෙයා එනකොට පිළිගන්නවා. පිළිඅරගෙන කියනවා, අනේ ඔබ වහන්සේ අපට අවවාද කරන්න කියනවා. එතකොට මේ රජ්ජුරුව අවවාද කරනවා, සතුන් මරන්න එපා, හොරකම් කරන්න එපා, බොරු කියන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරන්න එපා කියලා පංච සීලී පිහිටවනවා. එතකොට ඒ මාණික්කයට පැන් වැඩුවාම ඊළඟ පැත්තට කැරකිලා යනවා. මේ වගේ මුළු ජම්බු ද්වීපයේම තනි රජෙකුගේ යටතට එනවා. එතකොට ඒක පාලනය වෙන්නේ සක්විති වත. සක්විති වත කියන්නේ පංච සීලී. පංච සීලී මිනිස්සු ආරක්ෂා කරන් ඉන්නවා. රජුරුවන්ට බයක් නෑ. රජුරුවන්ට සප්ත රත්නයක් තියෙනවා. රජුරුවන්ට තියෙනවා ස්ත්‍රී රත්නයක් ඉන්න ලෝකෙ ලස්සන මේ ස්ත්‍රිය. ඒ වගේම පුත්‍ර රත්නය තියෙනවා. ඒ ගෘහපති රත්නය, පරිනායක රත්නය ආදි වශයෙන් රත්න හතක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාන්නි මේ හස්ති රත්නය කියලා කියන්නේ මේ සුදෝ සුදු ඇතෙක් මේ ඇතාට ආකාශෙන් යන්න පුළුවන්. අස්වරත්නය කියන්නේ සුදු සුදු අස්වේ කොළුව විතරක් කළුයි. මේ අස්වයාටත් මේ ආකාශයෙන් යන්න පුළුවන්.
දමනී වෙච්ච. ඒ වගේ මේ සප්ත රත්නියන්ගේ යුක්ත මහා සැපයක් වාසය කරනවා. ඉතින් මේකේ තියෙනවා මේ රජුරෝ මේ රජුරන්ට ඉර්ධි හතරක් තියෙනවා. සක්විති රජුරන්ට පළවෙනි ඉර්ධිය තමයි ඉතාම ලස්සන රූප ස්වභාවයෙන් යුක්තයි. සක්විති රජුරන්ගේ රූපයට සමාන කළ හැකි රූපයක් මනසලෝකේ කාටවත් නැහැ. එතකොට ඒක තමයි පළවෙනි ඉර්ධිය. දෙවෙනි ඉර්ධිය තමයි රජුරන්ට දීර්ඝායුෂ තියෙනවා. මනුස්ස ලෝකේ සියලු මිනිසෙන්ට වඩා සක්විති රජුරෝ දීර්ඝායුසයි. තුන්වෙනි ඉර්ධිය තමයි රජුරෝ නිරෝගී. රජුරෝ ඕන දෙයක් අනුභව කළොත් දිරුණා. රජුරෝ නිරෝගී. හතරවෙනි ඉර්ධිය තමයි බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු, ඊළඟට ඒ සේනාව රජුරුවන්ව කොච්චර දැක්කත් ඇති වෙන්නේ කියන. එතකොට රජුරුව මේ ප්‍රදක්ෂිණාව යනකොට අර සේනාව රජවරු, බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු රජුරුවන්ට කියනවා, අනේ රජතුමනි ඉක්මන්ට යන්න එපා, හිමින් යන්න. අපිට රජුරුවන්ව බලා ගන්න ඕනේ, හිමින් යන්න කියනවා. මේ ඉරිදී හතරෙන් යුක්තයි කියනවා. එතකොට බුදුර භික්ෂුන් වහන්සේලාගෙන් අහන මහණෙනි මේ ඉර්ධි හතරෙන් ඉත්තකෙනා සැපක් විඳින්නේ නැද්ද? අනේ ස්වාමීනි හතරක් ඕනේ, එකකෙනු සෑහෙන සැපක් ලැබෙනවා කියලා. කියන මහ එතකොට බුදුරජාණන් වහන්සේ පුංචි ගල්කටයක් ගන්නවා. අරන් කියන මහණෙනි සක්විති රජෙක් විඳින සැපක් මෙන්න මේ පොඩි ගල්කටේ වගේ. දිව්‍ය ලෝකයේ සුගතියේ විඳින සැප අර පේන හිමාල පර්වත රාජයා වගේ. ඒ සක්විති රජුරුවන්ගේ සැපය දිව්‍ය සැපයත් එක්ක ලං කරන්න බෑ කියනවා. එතකොට පින්වත්නි දිව්‍ය ලෝක තියෙනවනේ, අපි ගත්තොත් චාතුම් මහරාජික, තාවතින්ස, යාම, තුසිත, නිම්මාරති, පරිමිත වසවති, බ්‍රහ්මලෝක ආදී දිව්‍ය ලෝක. දැන් එතකොට මේ දිව්‍ය ලෝක ගැන මේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ දිව්‍ය ලෝක කියන්නේ කාට අයිති එකක්ද? බාලයාගේ එකක්ද? සත්පුරුෂයාගේ එකක්ද? සත්පුරුෂයාගේ එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දිව්‍ය ලෝකේ ඉඳලා චුත වෙලා මනුස්ස ලෝකේ ආවත් එයා දිව්‍ය ගතිගුණ පිහිටුව ගන්නවා කියනවා. මනුස්ස ලෝකේ ආවට පස්සේ ආයෙත් එයා යහපත් සිතිවිලි හිතන, යහපත් වචන කතා කරන, යහපත් ක්‍රියා කරන කෙනෙක් කියනවා. එයාට කන්ට බොණ්ඩල් ලැබෙනවා කියනවා. හොඳින් පහසින් වාසය කරනවා. එයා මනාවකට සුචරිතයේදීලා ආයෙමත් ගිහින් කොයිද උපදින්නේ? දිව්‍ය ලෝකේ. මෙන්න බලන්න බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකට කියන නම. අයම් භික්කවේ කේවල පරිපූරා පණ්ඩිත භූමි. දිව්‍ය ලෝක කියලා කියන්නේ පරිපූර්ණ සත්පුරුෂයන්ගේ භූමිය. දිව්‍ය ලෝක කියන්නේ සත්පුරුෂයන්ගේ භූමිය. මම ඔබට කිව්වා නේද මේ කාලේ මිනිස්සු හරියට ආර්ය පවද කරගන්නවා කියලා. ඔබට ඇහිලා නැද්ද මේ දිව්‍ය ලෝක වලට ගරහනවා? දිව ලෝකවල යන්න නෙමෙයි මේක තියෙන්නේ. ඉක්මන්ට ඉක්මන්ට මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. දිව ලෝක යන්න කියන්නේ මොනවද කියා දෙවියන්. දැන් එතකොට මේ දේශනාව කවුද කළේ? බුදුරජාන් වහන්සේ. මේ දිව්‍ය ලෝකයෙන් කේවල පරිපූරා පණ්ඩිත භූමිය, මේ සර්ව සම්පූර්ණ සත්පුරුෂයාගේ භූමියයි කියලා කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට කවුරුරි මේ දිව ලෝකට ගැරහිවොත් කාටද ඒ ගරහන්නේ? භාග්‍යතුන් වහන්සේගේ වචනෙට. මම ඒක කිව්වේ මේ කාලේ මිනිස්සු හරියට පව් කරගන්නවා කියලා. ඒ පව් කරගන්න හේතුව මොකක්? උපංගී මෝඩයෝ. නුවණින් කල්පනා කරලා ඉවසීමෙන් එක්තව කරන්නේ. මම ඔබට කියන්නම් මේ නුවණින් කල්පනා කරන්න හේතු වෙන ප්‍රධාන එකක්. නුවණින් කල්පනා කරන්න නම් ඔබ කවදාවත් කෙනෙකුගේ වචනයක් අහලා කලබල වෙන්න එපා. කලබල වෙලා මතයක් ගන්න එපා. දැන් අපි කියනවා කවුරුර කියන ඕම් මේ මහමෙවුනාමෙන් කියනවා දෙවියන් අතර උපදින, දෙවියන් අතර උපදින කියලා. අපිට ඒක නෙමෙයි යෝනි. අපිට මේ චතුරාර්ය සත්‍ය මහමෙවුනාම් කියනවද භාග්‍යවතුන් වහන්සේ කියනවද? මේ බලන්න බාලපඬිතු සූත්‍රය තියෙන්නේ බුදුරජාන් වහන්සේ වදාරන්නේ. එතකොට චූටක් Tamanට ඉවසීම තියෙන්න ඕනි. නෑ නෑ මේක මම බොහොම කල්පනාකාරීව තේරුම් ගන්න ඕනි කියලා. එහෙම නැතුව එක පාටම යර කියාපු එක අල්ලගෙන අපිත් අපුලන්න ගත්තොත් මොකද වෙන්නේ?
ආර්යපාද වෙනවාද නැද්ද? ආර්යපාද වෙනවා. මම ඒක කිව්වේ මේ කාලේ හරියට ආර්යපාද වෙන මනුස්සයන්ට. මේ වෙන්නේ මේ ධර්මය නොදන්නා පිරිසකින් ධර්මය අහන්න ගිහිල්ලා. ධර්මය නොදන්නා කෙනෙක් තමන්ගේ ළඟට සෙනඟ ගන්න කරන්නේ මොකද්ද? මම රහත් කියලා කියනවා. මගේ ළඟට එන්න මම සමාධිය හදලා දෙන්නම් කියනවා. මගේ ළඟට එන්න වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවලා දෙන්නම් කියනවා. මගේ ළඟට එන්න සුවම් පල්ලයට පත් කරවන්නම් කියනවා. මතක තියාගන්න මේ ඔක්කොම බොරු. බොරුවක් කවුරු හරි කියනෝ නම් ඒක සත්පුරුෂ භූමියක්ද බාල භූමියක්ද? මොකද හේතුව? දැන් ඔබ සීලේ පිහිටවන්න උදව් උපකාර කරන්නේ ධර්මයේද පුද්ගලෙක්ද? ධර්මයයි. ඔබට සත්පුරුෂ ගුණ ධර්ම ඇති කරවන්නේ ධර්මයයි. ඔබ සත්පුරුෂයෙක් වුණොත් සත්පුරුෂ කරවන්නේ ගුණ ධර්ම. ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඔබ ගෙනියන්නේ පුද්ගලෙක් නෙමෙයි, ධර්මයයි. බෝධි මූලයේ වැඩ සිටිද්දී සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණයන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක් බවට පත් කෙරෙව්වේ ධර්මයයි. උන්වහන්සේ ගුරු තනතුරේ තබා ගත්තේ ධර්මයයි. ධර්මයයි පිදුම් ලබන්නේ පුද්ගලයා නෙමෙයි. පුද්ගලයාට අපි ගරු සත්කාර දක්වන්න ඕනේ. නමුත් පිදුම් ලබන්නේ ධර්මයයි. ධර්මයෙන් ඒ ඔක්කොම වෙන්නේ. නැත්තම් අපි කියනවා, ඔබට කියනවා දැම්මම අදිෂ්ඨාන කරගන්න වහ වහ සෝතාපන්න ලැබේවා කියලා. මම කිව්වොත් ඔබත් සාදු කියලා අනුමෝදන් වෙයි. සුවන් වෙනවද? නෑ. හේතුන් නිසා හටගත්තු ඵලයක් අනුමෝදන් වීමෙන් නැති වෙන්නේ. හේතු නැතිවීමෙන් විතරයි නැති වෙන්නේ. එතකොට ඒක ධර්මානුකූල වෙන එකක්. දැන් මට මතකයි දවසක් මම කොහෙද අසබකට ගිහලා ඔය කොහේ හරි භාවනාවට සරන්න ගිහලා අම්මා කෙනෙක් මගේ ළඟට ආවා. ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මං දැන් ඉන්නේ තත්ත්වය ගැන ඔබ වහන්සේට මේ කියන්න ආවේ. මම කිව්වා, මොකද්ද? මං දැන් අනාගාමි ඵලයට පත් වෙලා ඉන්නේ. මේ උපාසකම මට කිව්වා. මං කෝ අම්මාට තමන්ටම ප්‍රත්‍යක්ෂ වුණාද කවුරුවත් කිව්වද? නෑ, මටම ප්‍රත්‍යක්ෂයි. මං කෝ අනාගාමී වුණා නම් අම්මට ප්‍රහාණි ගුණේ මොනවද? දන්නේ. මං කෝ අනාගාමී වුණා නම් අම්මට සක්කාය දිට්ඨි ප්‍රහාණි වෙලා, විචිකිච්ඡා ප්‍රහාණි වෙලා, සීලබ්බත ප්‍රහාණි වෙලා, කාමරාග පටික දෙක තුනි වෙලා අම්මා කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක්. අම්ම සල්ලි පරිහරණය කරනවද නැද්ද කියලා ඇහුවා. සල්ලි පරිහරණය කරනවා කිව්වා. සල්ලි කාමවස්තුවද නැද්ද කියලා ඇහුවා. කාමවස්තුවා. දැන් ওই විකාරය අතාරින්න කිව්වා. ඔයා අම්ම මගපල් ලැබල නැහැ, මුලා වෙලා ඉන්නේ කිව්වා. දැක්කද තෝරගන්න බැරිය කිනා රැවටිනවද නැද්ද? රැවටිනවා. මං කෝ කවුරු හරි කෙනෙක් ওই අම්මව රවට්ටලා අනාගාමි වෙච්ච කෙනෙක් මුදල් පරිහරණය කරන්නේ නැහැ. අනාගාමී වෙච්ච කෙනෙක් කාමවස්තුවක් මුදල කියන්නේ. ඒක පාවිච්චි කරන්නේ නැහැ. රහතන් වහන්සේ කොහෙත්ම නැහැ. දැන් රහතන් වහන්සේ අරමුණු කරගෙන තමයි දැන් ඔබ මේ රහතන් වහන්සේට උපහාර පිණිස මේ ශිල්පද ආර්ය උපෝසිතේ සමාදන් වුණේ. ආර්ය උපෝසිතේ අංගයක් තමයි ඉර අවරට ගියාට පස්සේ ආහාර ගන්නෙ. කෙනෙක් කියනවා මම රහත්. නමුත් මට සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා, රැට ඉදියප්පගෙනත් දෙන්න. හරිද? වැරදි. මට බෙහෙත් බොන්න තියෙනවා, ඒ නිසා රැයට කැම්ම උනේ. වැරදි. ප්‍රතිපදාවට දිවි පුදා මගපල් ලබන්නේ ව්‍යාජ විදියට නෙමෙයි. ඉතින් ඒ නිසා මම මේවා කිව්වේ ඔබට නෝනස පාදා ගැනීමටයි. නැත්තම් එක එක තැන් වලට ගිහිල්ලා අද ආදම අපිට මොකපල ලබන්න ලැබෙනවාක පස්සෙ ඔන්න ඔබට හැඟීමක් ඇති වෙනවා. එහෙනම් පුළුවන් ගිහිල්ලා මොකක් හරි භාවනාවකින් මොකක් හරි චූටි අත්දැකීමක් ලැබෙනවා. ඊට පස්සේ භාවනාව දීපු කෙනා කියනවා දැන් ඔයා සුවාන් වෙලා, දැන් රැවටෙනවා, බොරුවක්. දැන් මං කිව්වා දැන් අර අම්මා අනාගාමී කියලා කිව්වා. නමුත් අම්මා දන්නේ නැවත් නෑ අනාගාමී කෙනෙකුගේ ලක්ෂණවත්.
සෝවන් කියනවා. සෝවන් කියනකෝ ඒක ලක්ෂණවත් දන්නේ. රහත් කියනවා දන්නේ නැහැ ලක්ෂණ. අන්තිමට බැලුවාම බාලීක්. මරණින් මත්තේ අපාගත වෙනවා ඊට පස්සේ තුනුරන්ට බැනලා. ආන් ඒකයි මේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මනුස්ස ලෝකය කුරුල්ලෝ වගේ. මනුස්සලු කවුරු වගේද? කුරුල්ලන්ට දැලක් කෙලනවා. මේ දැල එළුවාම කුරුල්ලන්ට ඒක කුරුල්ලෙක් ඉගිල්ලෙන්ට දඟලනවා. දැල එළුපු කෙනා ඌට ඉගිල්ලෙන්ට දෙනවද? දැස්ති මොකද? අපි කිව්ව කුරුල්ල ලක්ෂයක් අහුවෙලා දැලට. 100,000 එක්කෙනෙක් ඉන්නවා. ඒ එක්කෙනා ඉගිල්ලෙන්ට දඟලනවා. දැල එළුපු කෙනා දුවගෙන ඇවිල්ලා මොකද කරන්නේ? ඉගිල්ලෙන්ට දඟලන එක්කෙනාවත් අල්ලලා ඇතුළට දානවා නේද? ආ ඉගිල්ලුනාම කියලා අතාරිනවද? බුද්ධ දේශනාව තියෙනවා සකුන්තෝ ජාල මුත්තෝ දැලෙන් නිදහස් වෙච්ච කුරුල්ලෙක් වගේ. අප්පෝ සග්ගාය ගච්ඡති සුගතිය උපදින්නෙත් සුවල්පයයි. මාර්යා තමයි දැල එලන්නේ. ඒ දැලට තමයි ඔක්කොම අහු වෙන්නේ. ආ ඉතරවිලි බොරු. ඒකයි මේ කිව්වේ මේකෙන් බේරෙන්න නම් මේ ධර්මය කියා දීපු අපේ ශාස්ත්‍රඥ වහන්සේ සරණ ගියාට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ සරණ පිහිටන්න ඕනේ කටේද හිතේද? දැන් කියන්න හිතේද පිහිටලා තියෙන්නේ කටේද කට්ටියගේ? හිතේ පිහිටියා නම් ප්‍රශ්නයක් ආව ගමන් කේන්දරය මතක් වෙන්නේ. ප්‍රශ්නයක් ආව ගමන් මේ භූත කේස් මතක් වෙන්නේ. කෙලීම ත්‍රිවිධ රත්නිය තමයි මතක් වෙන්නේ. හිතේ පිහිට ගන්න තෙරුවන් සරණ. කටේ නෙමෙයි. තෙරුවන් සරණ කොහෙද පිහිටවා ගන්න ඕනේ? හිතේ පිහිටවා ගන්න. නිතර හිතන්න මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මම ධර්මයේ සරණ ගියා. මම ශ්‍රාවක සංඝය සරණ ගියා. මේක තමයි ඔබට ලැබෙන තෑග්ග. ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ආරම්භ වෙන ඔබ සියලු දිනාට ඒ බුදුරජාණන් වහන්සේගේ සරණේ මනාකොට පිහිටා සිටින්ට වාසනාව ලැබේවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නේ සරණෙහි මනාකොට පිහිටා සිටින්ට වාසනාව ලැබේවා. ඒ උතුම් ආර්ය ශ්‍රාවක සංඝරුවනේහි සරණේ මනාකොට පිහිටා සිටින්ට වාසනාව ලැබේවා. දම් සිහනද